අයිබුවන් මේ මමද අපේ සොඳුරු කතාබහ අපි අදත් සුපුරුදු ලෙන්ගතු කමින් අද අපේ කතානායකයා අපිව YouTube Facebook කරහා බලන ඔබට දකින්නට පුළුවන් ඒ වගේම තමයි FM 107 VFM අපි වහගෙන ඉන්න ඔබට මං හඳුන්වා දෙන්නම් ඔහුව බලාපොරොත්තුනේ රංගන ශිල්පියෙක් වෙන්න ඒක තමයි බලාපොරොත්තු තිබුණේ හැබැයි ඔහු ඔහුගේ ගමන ආරම්භ කරන්නේ මාධ්‍ය වේදිකාවක් විදිහට ඒ විදිහට තමන්ගේ ගමන ආරම්භ කරලා විවිධ පැතිකඩයන් ජීවිතේ අක්මුල් හොයාගෙන ගිහිල්ලා අද වෙනකොට ඔහු විවිධ ක්ෂේත්‍රවලින් මතුවලා තිබෙනවා වර්තමානයේ ඔහු ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙක් ඒ වගේම තිර පිටපත් රචකයෙක් විදිහට තමන්ගේ භූමිකාව ලාංකේය වාතලයට මුසු කරනවා බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්න අද දවසේ මටත් මේ අවස්ථාව බොහොම ස්වර්ණමය අවස්ථාවක් විදිහට සලකනවා බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා සද්ධා මංගල සූර්ය බණ්ඩාර නැමැති ඔහුව අයිබුවන් අයිබුවන් මේ දැන් කොළඹට නුවරින්දන් ආවා අවස්ථා කීපයකදී දැන් නුවරින්දන් ආවට පස්සේ තිබ්බ ප්‍රධාන ප්‍රශ්නේ තමයි නුවර තියෙන්නේ ගම කියන්නේ බස්සල ගහලා තියෙන්නේ ගමේ නම හැබැයි කොළඹට එනකොට තියෙන්නේ අංක දැන් මාර ප්‍රශ්නකට මුණ දුන්න කියලා තමයි ආරංචි ඔව් ඇත්තටම දැන් අපි ඉස්සර දැන් මගේ ගම නුවර වටපුළුව එතකොට මේ අපිට टाउन गिट पास बस ओल्ट तीन अभी बस अभी यान अब कोलम टावर पास एक हर प्रश्न को ना अभी एक वातावरण अभी टाउना ममता मगे मित्र टाउन हॉल टावा अभी टोना महारगम अभी इन बला महारगम बस का टाउन हॉल की महारगम बस इन मैं बस आना होगा महारगम बस का महारगम बस मेतन नवत्ता शू है महारगम बस नहीं ඕ මේ තියෙන හොමගම කොට යන්නකෝ 138 ඒ වෙනකොට බස් 100ක් විතර ගිහිල්ලා ඉතින් ඉතින් ඒක ඉතින් මුල් දවස්වල ඔය ප්‍රශ්නේ තිබුණා මේ ඉතින් පස්සේ තියෙන කබ උරුණා නම්බර් වලින් බස් වල යන්න දැන් මේ අර මම මුලින් කිව්ව විදියට දැන් ඇත්තටම රංගන ශිල්පියෙක් වෙන්න උමනාව තිබුණේ ඒ උමනාවට පොඩි අවස්ථාවකුත් ගත්තා ඒ වෙනුවේ මම හිතා ඩග්ලස් සිරිවර්ධන සර්ගේ පන්තිත් ආවා මොකක් හරි වෙලා එතන मगे ना उतर उने में अभी स्कूल काल थी मम मम अय्या अभी गुलाक स्कूल वेदिका नाट्य कर गमे अपे गिदर पारिसर अतिबे अप गमे तरुण कर वेदिका नाट्य करा थिंक एनी सा नलुवेक नाट्य वोट संबंध भी अभी टेलीनाट्य लुकू अद हसक्ति बुढ़ने अभी वेदिका आवेदे तमए ड्रामा वर्कशॉप कर डॉक्टर्स सोवियत मित्रत्व पदन में तम एक करें पास वस्तु जनता पेरमुनि कलबल तिब्ब काले असुवट असुन मे काले कुमारी मट हे इनकोट अपचिव दैंग स्कोले इवर नाट पास अपचिक मे दैंग हम मध्य रस्सा गिदर इंडेप गिदर नूर भीषण वैडी इट पास मम मे मगे याल वीक अप्लाई कर ला मे पुहुनुअन हिद नीलधारी खटीट एन टी एस नर्सिंग स्कूल गति हॉस्पिटल मे पुहुनुअन हटियट तीर तीब एक संबंध मोदे अत्र जीवित रक्षा विन मगदापी कर सामजे के पेन वेडकर मे मे यदर गोणी बिल्लो हिटियाँ थी बिहिलोटारी गोणी बिल्ले को वेणुत्तमरा ඊට පස්සේ තමයි කොළඹට බැරි වුනේ මේ නාට්‍ය සම්බන්ධයෙන් බැරි වුනේ ඩග්ලස් මහත්තයා නිතර කියනවා උඹ හොඳ නළුවෙක් වරෙන් කොළඹට අපි වැඩක් කරමු කියලා. ඊට පස්සේ නුවර හිර වුණාට පස්සේ කොළඹෙන්න බැරි වුණා ඒ කාලේ. පහු කාලිනම ඉතින් කොළඹාවේ මේ මද්රව්‍ය නිවාරණ වැඩවලටයි ඊට පස්සේ TNR වල සම්බන්ධ වුණා. ඊට පස්සේ ශේෂ්ත්‍රේ මාරු වීමත් එක්ක මේ මේ අර නළුවෙක් වීමේ හිණියත් එහෙම බොඳ වෙලත් ගියා ඒකට දියේ වෙලත් ගියා තව ගොඩ ඒ කියන්නේ අපිට මේ කතාබහ ඇතුලේ යම් යම් තැන් වලට යන්න තිනවා ඊට කලින් දැන් ගෙදර තිබිච්ච පසුබිමත් එක්ක මං හිතන්නේ අයියයි ඔබයි අයියයි මමයි නංගි මල්ලි නංගි මල්ලි නේ එතකොට දැන් ගෙදර තිබිච්ච පසුබිමත් එක්ක සමහල්ලාට දැන් ලොකු අවධානයක් තිබුණාද ගමේ ඒ කියන්නේ ඔබලාගේ වැඩ කටයුතු ක්‍රියාකලාපේ ගමේ සිද්ධ වෙන දැන් ගමක් ඇතුලේ ටිකක් අපි පේරුණාම තිනවා අපි කොහොමත් ඒ කියන්නේ මේ अपची गमे अपची संगीत गुरु इतकोट अपची गमे तरुण गुडक समाल अपचे गमे नुमगट यान तरुण यांड हिटपू तरुण अरगिन उंग वेदिका नाट्यकरला उंग विन विन हुद तेंगोट गिनियन वगे देवल उत्करा अपची गमे
ව්‍යාපෘතිත් එක තමයි අපි ඒ දවස්වල එකතු වෙලා හිටියේ. ඊට පස්සේ අපිත් පොඩි කලාකවයක් හදාගෙන ගමේ පන්සලේ පන්සලේ තිබුණ අපිට වැටවල් දෙකකට එහා ගමේ පන්සලේ නාට්‍ය පෙරහැරවල් වෙසක් උඩේ ඔය ගොඩාක් දේවල් අපි ඉස්සර කරා. ඉතින් ගමේ අපිව දන්නවා. يعني ගමේ ගොඩක් දෙනෙක් පිළිගන්න එහෙම මේ තරුණ ළමයි තමයි අපි. දැන් අපච්චිට ඕනුණාද යම්කිසි ස්ථාවර යම් තැනක දැන් සමහරලාට දෙමාපියන්ට උමනාවක් තියෙනවානේ සමහර දෙමාපියන්ට මෙන්න මේ තැනට වෛද්‍යවරයා නම් වෛද්‍යවරයා ගණකාධිකාරුවෙක් නම් ඒ වගේ යම් තැනකට යවන්න. එතකොට එහෙම දෙමාපියන් නෑ අපච්චිට එහෙම කිව්වේ නෑ. අපච්චිට ඕගොල්ලන්ට කැමති දෙයක් කරන්න ඕගොල්ලෝ හොඳ දෙයක් කරන්න. නමුත් අපච්චි මේ දවස්වල සංගීතය සම්බන්ධයෙන් අපච්චිට කලකිරීමෙන් හිටියේ. මොකද අපච්චි කොළඹ මේ හේවුඩ් එකට ගිහිල්ලා සංගීතය ඉගෙනගෙන ඊට පස්සේ නුවරට ගිහිල්ලා ඊට පස්සේ අපච්චිට අපච්චි සංගීතය මේ විකුණේ නැහැ. අපච්චි ටියුෂන් වත් මුකුත් කරේ නැහැ. අපච්චි කිව්වේ මේ සංගීතය කරලා නම් හරියන්නේ නැති වෙයි. මොකද මම දන්නවා ඒක. නමුත් ඔයගොල්ලෝ වෙන දේවල් ඔය තෝරගන්න සංගීතේ විරුද්ධත්වයක් තිබුණ නැහැ. නමුත් අපච්චිගේ අකමැත්තක් තිබුණ අපි සංගීතය කරනවට වෙන කැමති දෙයක් කරන්න කියලා. ඒ ඉතින් අපිත් අර එක එක දේවල් වලට ඉගෙන ගත්තා. අයියා සයන්ස් කරා, මම මැත්ස් කරා. ඔහොමම ගිහලා අන්තිමට ඉතින් ඇවිල්ලා කැරකිලා ඇවිල්ලා වැටුනේ වෙනම තැනකට. වෙනම තැනකට. මම මේ වෙනම තැන ගැන වෙනම කතා කරන්න මේ දැන් මට ඉස්සෙල්ලා කියන්න අමතකුණ ඔබ ඇවිල්ලා ලංකාව ඇතුලේ ටිකක් මේ ටිකක් වෙනස් තේමාවන් පාවිච්චි කරලා ගීත රචනා කරපු කෙනෙක්. එතකොට ඔබ මේ මෙන්න මේ ගීතය යශෝදරා ගීතය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් යශෝදරා කියන ගීතේ මට ඇත්තට මේ අහම්බෙන් අහන්න ලැබිච්ච ගීතයක්. මොකද අපේ මේ යාළුව කණ්ඩායමක් ඉන්නවා මේ අපි සති දෙකකට වතාවක් විතර හම්බුනහම අපේ තියෙනවා අර අසන්නන්ගේ ඉල්ලීම් වගේ එක එක කෙනාට මේ ගීත ඉල්ලීම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒලා අපි සෙටප් එකක් දාලා ඒක ඒතර ඒ සින්දුව ප්ලේ කරනවා. ඒ වගේ වෙලාවක අපි ඉතින් මම හැම වෙලෙම බලන්නේ වෙනස් ගීතයක් මෙයා කරන්නේ. එතකොට මම ආස ගායකයෙක් තමයි දුමාල් වර්ණකුල සූරිය කියන්නේ. ඒතර දුමාලි කටහඬ මම ආසයි. දුමාල්ගේ සින්දු සර්ච් කරලා බලනකොට YouTube එකේ යශෝදරා කියන සින්දුවක් මට හම්බුණා. ඒක මම බලනකොට ඊට පස්සේ මගේ පුතා කිව්වා. පුතාත් එක්ක මම කතා කරන පුතා කිව්වා ඔක මේ උදාර සමර වීර තමයි අලුත් මේ අලුත් නෙවෙයි මේ මේ බොහොම දක්ෂ තරුණ සංගීතඥයෙක් උදාර සමර තමයි සංගීතවත් කරලා තියෙන්නේ. හර්ෂී සේනාධීර කියලා මමත් ඒක මේ Facebook එකෙන් හොයාගත්ත කවුද මේක මේ ලියලා තියෙන්නේ කියලා මේ තරුණ මේ කිවිදයක්. ඒක ඒ නිසා ඒක හරීම කියන්නේ ඒක තනුවක් හැටියට මම ඉස්සල්ලාම වින්දේ ඔය ඒක මේ මේ ගීතය මේ මේ ගීතයේ මේ මේ පද රචනයත් කරලා තියෙන්නේ මේ තමන් විසින් හැරගිය පෙම්වතියක් ගැනයි මේ ගීතය ගායනා කරන පෙම්වතෙක්. ඒක ටිකක් අපි දැන් අපි යශෝදරාවක් කොම හැම වෙලේම අර මේ තීරණ දෙයක් නේ මේ කියන්නේ පුරුෂයා වෙනුවෙන් කැපකිරීම් කරන කාන්තාවක් කියලා දැන් සිද්ධාර්ථ ගිහිගේ හැරලා යනකොටත් යශෝදරා තනි කරලා නේ ගියේ. ඒක අපිට එක පැත්තකින් තියෙනවා සිද්ධාර්ථ ඔව් ලෝක සත්වයාගේ හිතසූප නිසා ගියාට මේ දරුවා ඉපදුන වෙලාවෙම බිරිඳ දරුවා තනි කරලා ගියා කියන එක තුල පොඩි ඛේදවාචකයක් තියෙනවා නේද? ඒතර ඒ අනුව තමයි යශෝදරා කියන තේමාව ගොඩ නැගෙන්නේ. ඉතින් මම හරි කැමති සින්දුවක් අලුතෙන් ආපු සින්දුවක්. ඉතාමත්ම මිහිරි ගීතයක්. ඒ නිසා තමයි මම මේ සින්දුව තෝරගත්තේ. කිසිදා කිසුවෙකුට නොකියු මගේ කතාව අද දවසේ අපේ VFM අපිට කියන්න ඇවිල්ලා තියෙන්නේ. එක් පැත්තකින් ගීය පද රචකයෙක්, තවත් පැත්තකින් ප්‍රවීණ මාධ්‍යවේදියෙක් සද්දාමංගල සූරිය බණ්ඩාරයන්. මම පොඩ්ඩක් එන්නම් මේ අයියත් එක්ක තිබිච්ච අර කොළඹට එන යුගය ගැන. එතකොට අයියත් එක්ක කොළඹට ඇවිල්ලා TNL රූපවාහිනී ආයතනයේ සේවය ආරම්භ කරනවා. එක්තරා අවස්ථාවකදී අයියත් එක්ක මේ වැඩේ කරන්න බෑ මං මෙහෙමම ගන්න කමක් නැහැ කියලා මං හිතනවා. මට තමුසිත එක්ක වැඩ කරන්න බෑ. මං යනවා යන්න කියලා යනවා. අයියෙත් ගන්නේ නැහනේ. නෑ අපි අයිය කොහොමත් ඉස්සෙල්ලාම පාලකෙක්. දැන් අද ඌ සිරස නාලිකාවේ වැඩ කරන්නේ. එතකොට සිරසේ ඕන කෙනකින් ආපුවම කියනවා ඌ මොන වගේ පාලකෙක්ද කියලා. ඉතින් ඒ කියන්නේ එයා පාලනය කරන්න ගියාම එයාට මේ මේ නෑදෑකම් සහෝදරකම් යාළු මිත්‍රකම් මේ මොකුත් නෑ. එයා එයා එයාගේ නීති තමයි එයා මේ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඔය අපි ඒ දවස්වල හිටියේ අයියයි මායි අපි යාළුවෝ කට්ටියක් හිටියේ මේ කැස්බෑවේ මේ මේ බෝඩිමක හිටියේ. අපි ඔක්කොම එක බස් එකේ එන්නේ. අයියයි මායි තව සමන්
ගියලා අපේ යාළුවෙක් හිටියා තව එහෙම යාළුවෝ කීපදෙනෙක් අපි ඔක්කොම TN එකේ වැඩ කරේ බම්බලපිටියේ TN tower building එකේ තිබුණේ දවස්වල මේ අපි වැඩ කරපු තැන අපිත් එක්ක එකට ඇවිල්ලා අයියා බැහැලා අයියා දුවනවා අපි ඇවිදගෙන යනවා අයියා දුවගෙන ගිහලා අයියා ගිහිල්ලා ඉර ගහනවා අපි යනකොට ඉර ගහලා රතු ඉර ගහලා ඊපස්සේ අපි ආපහුම අයියෝ ඉර ගහුවා ඉතින් මට දුවගෙන එන්න පුළුවන් නම් වෙලාවටයි තමුසලට එන්න බෑ ඊටසේ එක දවසක ඔය ප්‍රශ්නයක් මතුවෙලා මම පුටුවටත් පයින් ගාලා මම ගියා මට වැඩ කරන්න බෑ කියලා ඊටසේ අයියා එකට කම්ප්ලේන්ට් එකක් දැම්මේ සහෝදරකම අනිසි විදියට පාවිච්චි කරනවා කියලා මම නිවුස් රූම් එකේ එළිය තිබ්බේ ආගත්තේ නෑ මාව ඊටසේ ශිනි වික්‍රමසිංහ අපේ අධ්‍යක්ෂවරියේ TNL එකේ ශාන් වික්‍රමසිංහ මහත්මයාගේ දුව එයා චන්දනට කතා කරලා බොහොම අමාරුවෙන් ආපහු නිවුස් රූම් එක ඇතුළට ගියා එහෙම නැත්නම් ඉතින් මම වෙන මොනවා හරි තමයි කර කර ඉන්නේ මොකද එයා හරි අපි දෙන්න හරි එකට ඉස්සර පුංචි කාලේ අපේ අම්මලා අපිට අම්මයි අප්පච්චි අපිට එකම ඇඳුම් ඇඳුවේ අපි දෙන එකට මොකද අපි අවුරුද්දයි අපි දෙන වෙනස අවුරුද්දයි වෙනස් තියෙන්නේ ඉතින් එකටමයි හිටියේ නමුත් අර වෘත්තියට ආවට පස්සේ අයියා සාමාන්‍ය අකුරට වැඩ කරන මිනිස්සෙක් හරියට අකුරට අපි වගේ නෙවෙයි ඉතින් ඒ නිසා තමයි ওই ප්‍රශ්නේ මතුවේ හැබැයි අදටත් අපි හිතවත්කම් සහෝදරකම් ඒ විදිහෙම තියෙනවා කිසිම ගැටලුවක් නැහැ දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුව දැන් ඒ තිබිච්චේ දැඩිභාවය කියන්නේ ඒක ඔබ අනුමත කරනවද ඒ මට්ටමටම මෙහෙමයි මම ඒක 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 ඔහුගේ විදිහනේ හැබැයි මට ඒක ඔබට දැනෙන විදිහේ මට ඒක බෑ මට ඒක මම ඕන කෙනෙක් යටතේ රස්සාව කරන්න කැමති අයියා යටතේ නැතු අයියෝ දැන් අපිව ඒ සුන්දර අද්දකේ මෙතනින් මේ මන්ත ආයිත් මේ TNL එක ඇතුළටම එනවා දැන් එතන ආවට පස්සේ අයියයි ඔබයි තමයි නේද මුලින්ම ප්‍රවෘත්ති අංශයක් දෙනවා අපි තමයි ලංකාවේ පළවෙනිවට ප්‍රයිවට් ටෙලිවිෂන් channel එකක නිවුස් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තේ ඊට කලින් ජාතික රූපවාහිනී ITN වගේ අද තිබුණා පළවෙනි ටෙලිවිෂන් channel එක හැටියට MTV පටන් ගත්තා ප්‍රයිවට් එක හැටියට ඊට පස්සේ TNL පටන් ගත්තා TNL එක තමයි ඉස්සෙල්ලම නිවුස් එකක් කරේ ඒක අයියා තමයි එතකොට ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා වෙලා හිටියේ මම දෙවනියා මුලින් දෙන්නයි හිටියේ ඊට පස්සේ තව ඔය චේතනා ලියන ගේ ආවා ඊට පස්සේ තවත් කීප දෙනෙක් ආවා අපි දන්නේ නැහැ නිවුස් කරන විදියා ගැන අපිට ලොකු අවබෝධයක් නැහැ අපි පොඩි ළමයි අවුරුදු 20 ගානක් නෙවෙන්නේ ඉතින් අපි දන්න විදිහ මොකද අපිට කියන්නේ තීන ආයතනයේ ප්‍රවීණයෝ ගත්තෙත් නැහැ කියන්නේ අපිට ගුරුහරුකම් ගන්න පුළුවන් අය අපිට හිටියේ නැහැ මොකද ඉෂිනි කියන්නේ ඒතකොට තරුණයි ඉෂිනිත් ඒ අයියගේ වයසෙම වගේ ඒතර අපි හොයාගෙන මේක වෙන්න ඇති ටෙලිවිෂන් නිවුස් කියන්නේ කියලා හොයාගෙන අපි කරා අපිට කැමරා එකක්වත් තිබුණ නැහැ දවස්වල ඒ කියන්නේ සම්පත් නැහැ මුකුත්ම නැතුව පටන් ගත්තේ නමුත් ඉතින් අපි කරගෙන හොඳ තැනකට ආවා මේ පොඩ්ඩක් දැන්නේ දැන් TNL එකට කොහොමද එන්න පාර කැපුනේ කියන්නේ TNL පාර කැපුනේ මෙහෙමයි අයිය තමයි ඉස්සරම TNL එකට ආවේ අයියත් ආවේ මේ වෙන ආයතනයක ඒ කියන්නේ මානසික සෞඛ්‍ය පිළිබඳ සංවර්ධන ආයතනයක වැඩ කළා ඒ හරහා තමයි එතනින් ලබාගත් අඳුරුම්කමක් එක තමයි අයියා TNL එකට එන්නේ ඊට පස්සේ අයියා මාව සම්බන්ධ කරගත්ත ඔය මේ ෆ්‍රීලාන්සර් කෙනෙක් හැටියට මේ ප්‍රෝග්‍රෑම්ස් වලට අයියා නෙවෙයි අතන අයියා අඳුනලා දීලා අයියාගේ මල්ලි හැටියට මම ඔතෙන්ද ගියාම අයියා හම්බ වෙන්න යනවා එතකොට අඳුරගෙන දිනසිරි වඩුග කියන මේ මාව ප්‍රභාස්වර කියලා වැඩසටහනකට ගත්ත ඉස්සෙල්ලා මේක තමයි පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මේ සංගීත වැඩසටහනක් ඊට පස්සේ මට අවස්ථාවක් ලැබුණා නිවුස් රීඩ් කරන්න මොකද මම ওই නිවේදනය කියන එකේ දවස්වල එහෙම ලොකුට ඉගෙනගෙන නම් මම ඒකට උනන්දුවක් තිබුණේ නැහැ නළුවෙක් වෙන්න දඟලා දඟලා ඉන්නකොට මට ඉස්සර පාඩම් පොත හොඳට කියවන්න පුළුවන් එතකොට මම දන්නවා මට මේ වැඩේ කරන්න බැරි නෑ කියලා. ඊට පස්සේ ඒ අනුව මම නිවුස් රීඩ් කරා. ඊට පස්සේ මට අවස්ථාවක් හම්බුණා මේ සාම කණ්ඩායමක් එක්ක මේ යාපනයට යන්න මේ නිවේදකෙක් හැටියට මේ ඒක ඔය මේ සාම ගිවිසුම තිබුණ කාලේ 94න් පස්සේ ඉදිරිවාදිකන් අහෝසි කිරීමේ ගිවිසුම කෙලවක තිබ්බේ. ඒ දවස්වල යන්න හම්බුණා LTT පාලන ප්‍රදේශ වලට. ඒකෝට මම එළියේ ඉන්න කෙනෙක් හැටියට මම ගියේ. ඒ කියන්නේ ෆ්‍රීලාන්සර් කෙනෙක් හැටියට මම ගියා. තව දින්නෙක් එක්ක. ඒ යාපනයට ගියාට පස්සේ මට අර උණ කොහොමද තියෙනවනේ. එහෙට මේට දුවලා LTT එක හම්බෙලා මේ සෑන් වල ටිකක් කරගෙන ඉඳලා අපිව රිපෝට් කරා හොඳට. කොළඹට එනකොට මට එනකොටම මට කිව්වා ඔයා එන්න නිවුස් රූම් එකට අපි අලුතෙන් නිවුස් එකක් පටන් ගන්නවා. අපිත් එක්ක වැඩ කරන්න. ඊට පස්සේ තමයි මම සම්බන්ධ වුණේ 95. ඒ ලස්සන කතාබහත් එක්ක ඒ සොඳුරු අත්දැකීමත් එක්ක මේ ගී කාටදයි කීතේ ඔබ තෝරගන්නවා. ලංකාවේ යුගයක් නිර්මාණය කර අදටත් ජෝතිපාල කියන නාමය ලංකාව ඇතුලේ අපි ගුවන්විදුලි නාලිකා ගත්තොත්
යුවති යැපෙනවා වගේ එකකුත් තියෙනවා මේ ගීතේ ගැන අපිට. ඔව් දැන් මේ මම මට වඩා මගේ බිරිඳ චේතනී විජේතුංග ඇය මේ ජෝතිපාලට බොහොම කැමති ජෝතිපාලගේ ගීත වලට කැමති. සා මට ටිකක් සින්දු කියන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන් කියන්නේ මට අනිත් අයට අහන්න පුළුවන් මම දන්නේ නැහැ. මම හිතනවා මට ටිකක් කියන්න පුළුවන් කියලා. ඉතින් චේතනී මට කියලා නිතරම කියවගන්න සින්දුවක් තමයි මේ ගී කාටද කියන සින්දුව. දැන් මේ වැඩසටහන එනකොට මම යාට කිව්වා මොනවද ඔයා කැමති සින්දු කියනකොට ඔයා දන්නවනේ මම කැමති සින්දුව මේ ගී කාටද. ඒ නිසා මම ඒක මගේ බිරිඳ වෙනුවෙන් තමයි තෝරගත්තේ. දැන් මේ ඇත්තටම බොහොම වගකීම් සහගත ස්වයං පුරුෂයෙක් විදිහට තමන්ගේ බිරිඳගේ ඉල්ලීම අහක දාන්න බෑනේ. මේ අපි කැමති අපිව අහන ඒ වගේම අපිව Facebook YouTube හරහා අපි බලන් ඉන්න අපේ පරිශීලකයන් කැමති ඔබේ හඬ පොඩ්ඩක් ආද සින්දු කියන්න පුළුවන් කියන්නේ අපි අහනයි අනිවාර්යෙන් අහයි බොහොම රහට. ඔව් දැන් මේක ඇත්තටම මේ මට කියන්න පුළුවන් විදිහට තමයි මේ කියන්නේ. මේක දැන් මේ පිටේ මේක තියෙන ලොකුම කේද වාචකය තමයි මේ මං කිව්වට පස්සේ මේක ජෝතිපාල කියන එක. එතකොට මගේ දුර්ලකන් ටික පේනවා. මේ මම පුළුවන් විදිහට පොඩ්ඩක් කියන්නම්. මේගි කාටදයි මේගි කාටදයි ඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැටි සිහිවේ නොනැවති මේගි මමද අද දවසේ මේ කතාබහ ඇත්තටම මේ විශේෂයෙන්ම කිව්වොත් මාධ්‍ය ක්ෂේත්‍රය තුල කටයුතු කරන බොහෝ දෙනෙකුට සහ මේ ක්ෂේත්‍රයට අලුතෙන් එන්න ඉන්න අයටත් මම හිතනවා අද මේ වැඩසටහන බොහොම වැදගත් වෙයි සහ මේ අත්දැකීම් ජීවිතයේ අත්දැකීම් පසුතලයේ කොහොමද ජීවිතය නිර්මාණය කරන්න කියලා. අරෝබ එක තැනකදි කිව්වා කට ඒ කියන්නේ මේ වැඩසටහන ආරම්භයේදීම කිව්වා ඔබ කරේ සයන්ස් හරි මම මුලින් මැට්ස් කරලා මේ මැට්ස් කරන්න බෑ කියලා ඊට පස්සේ ආපහු කොමර්ස් කරා අන්තිම දෙකම කරගත්තේ නෑ. දැන් ලංකාවේ පොඩි ඛේද වාචකයක් තියෙනවා. බොහෝ වෙලාවට තමන් උසස් පෙළට තෝරගන්න විෂය ධාරාව සමහරලාට සයන්ස් වෙන්න පුළුවන් මැට්ස් වෙන්න පුළුවන්. හැබැයි ඒ විෂය ධාරාවට ඉඳුරාම වෙනත් දෙයක් තමයි වෘත්තිය බවට පත් වෙන්නේ ටික දවසක් ගිහිල්ලා. මොකක්ද මේ ප්‍රශ්නේ මෙතන ඇත්තටම ගත්තේ? මෙහෙමයිදී ලංකාවේ අධ්‍යාපනයේ තාම මේ එක්ස්පෙරිමන්ට් ලෙවල් එකේනේ තියෙන්නේ. නිදහස ලැබලා අපිට මෙච්චර කාලයක් ගිහිලත් අපි තාම අධ්‍යාපනයේ සම්බන්ධයෙන් අත්හදා බලනවා. ඒකනේ ඔය නව නිර්දේශයට විභාග ලියනවා, පැරණි නිර්දේශ විභාග ලියනවා. ඉතින් මේක ගැන හරි සංවාදයක් එක්ක ලංකාවේ අධ්‍යාපනය හැදිලා නැහැ. ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනය කියන එක තමයි මේ ලෝකෙ ඉස්සරහට ගෙනියන්නේ, මේ රට ඉස්සරහට ගෙනියන්නේ කියන එක සම්බන්ධයෙන් පාලකයන්ට අවබෝධයක් නැහැ. এডুকেෂන් තමයි නම්බර් 1. අංක 1ක් এডুকেෂන්, අංක 2ක් এডুকেෂන්, අංක 3ක් এডুকেෂන්. නමුත් ඒ ගැන සලකා බැලීම අඩුයි. ඒක ඒ සම්බන්ධයෙන් හරි ප්‍රතිපත්තියක් නැහැ. ජාතික ප්‍රතිපත්තියක් නැහැ, ක්‍රමවේදයක් නැහැ. ආණ්ඩු මාරු වෙනකොට, ඇමති මාරු වෙනකොට මේක මාරු වෙන එකක් තමයි තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ ලංකාව අධ්‍යාපනය ගැන අතරම කතා කරන්න දෙයක් නැති තරමටම ඒක පල්ලෙහා තැනක තියෙන්නේ. උදාහරණයක් අතොත් දැන් ටියුෂන් අධ්‍යාපනය ගත්තත් එහෙමනේ නේ. ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපනය පටන් ගන්නවා. හැමදාම කියන්නේ ලංකාවේ এডুকেෂන් කියන එක පටන් ගන්න එකමාරින් පස්සේ. පාසල ඇතුලේ නෙවෙයි. පාසල ඇතුලේ දැන් වෙන මොකක්ද එකක් තියෙන්නේ. අනිත් එක ළමයින්ව කටපාඩම් කරන්න උගන්වන්න. ඉන්නේ කටපාඩම් කරලා අන්තිමට ඒ කටපාඩම් කරපු ටිකම පේපර් එකකට නම් ඒ ටිකම ලියාගත්තොත් හරි. ඒ නිසා තමයි ගොඩක් විශ්වවිද්‍යාලවල දැන් තියෙන ප්‍රශ්නේ තමයි ශිෂ්‍යාව තමයි වැඩි. ශිෂ්‍යොන්ට වඩා ඒ ඔක්කොම මේ මම කියලා ශිෂ්‍යාව වැඩි වෙන එක නරකයි කියන එක නෙවෙයි. නමුත් ඒක තියෙන තීන්දුව తీරන ගන්නකොට කාන්තාවන් සහ පිරිමි තීන්දුව ගන්න විදිහ වෙනස්කම් තියෙනවා. ඒ නිසා ඉතින් ලංකාව ඕක තමයි ඉතින් ක්‍රමේ. දැන් අපි 100 දිනක් ගත්තොත් එම 100 දිනකින් A level වලට කරේ මොකද්ද රස්සාව කරන්නේ සම්පූර්ණ වෙනස් එකක්. ඒ විතර නෙවෙයි විශ්වවිද්‍යාල පාඨමාලා කරන දැන් මම දන්න මගේ ඉතාම හොඳ යාළුවෙක් ඉන්නවා. මම නමම කියන විජේ දිසානායක. ਉਹ ජාතික රූපවාහිනී හිටපු උපෘත් අධ්‍යක්ෂ රදමුල ජාතික රූපවාහිනී අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ විෂය පුරාවිද්‍යාව. ඔහුගේ විෂය පුරාවිද්‍යාව. ਉਹ පුරාවිද්‍යා කොමසාරිස්තුමාගේ මල්ලි. හැබැයි වැඩේ තියෙන්නේ දැන් ඔහු කරන්නේ මේ විදේශ පුවන්. එතකොට ඒකෙම තියනවානේ ඔය දෙස්පුවත් වැඩේ ඔහු හොඳට කරනවා. ඒක නරක නැහැ, හොඳටම කරනවා. හැබැයි
එතන ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මාධ්‍ය ආයතනවල ඉන්න දැන් ඔයාගේ හිතවතුන් බලන්න මොන මොකද කරලා තියෙන උපාධිය. නමුත් අද ඉන්නේ හැබැයි අපි බලන්නකෝ මේ ජනමාධ්‍ය උපාධි කරපු අය ජනමාධ්‍ය ආයතනවල ඉන්නේ නෑ. ඒක ප්‍රශ්නයක ප්‍රශ්නේ ඔයක ආමන්ත්‍රණය කරන්න කොතනින් පටන් ගන්නවද කියලා තේරෙන්නේ නෑ. ඔබට විකල්පයක් නැද්ද කියන්නේ ඔබට යෝජනාව නිර්දේශයක් නේ මෙහෙම දෙයක් මේකේ වුණොත් පොඩි හරි ඇඩ්ජස්ට්මන්ට් එකක් හදාගන්න පුළුවන් නේ ඒක ඉතින් ඒක ඒක පොඩි කාලේලම ශිෂ්‍යයෙක්ව අධ්‍යයනය කරන්න ඕනේ දැන් අපි පෙන්නන අපි අපිට පෙන්නන ලෝකෙ හරි පටුයිනේ අපිට පෙන්නන්නේ දොස්තර ඉංජිනේරුවා නීතිඥයෝ පොඩි ලෝකයක් නේ අපිට පෙන්නන්නේ නේ පුංචි කාලේ නම් නේ එතකොට අපි හැබැයි හැම වෙලේම අපි තරංගයකට ළමයා දුවවන්නේ නේ පුංචි කාලේ නම් ළමයාව ස්ටඩි කරන්න පුළුවන් ළමයාව ස්ටඩි කරනවා පුංචි කාලේ මෙයා මෙයා මොන වගේ දේවල් වලටද මෙයා දක්ෂ මෙයා මොන පාඩද යවන්න පුළුවන් කියලා ඊට පස්සේ ඒ ලෙවල් වලට එනකොට එයාගේ එයාව ස්ටඩි කරලා එයාට අපිට කියන්න පුළුවන් නම් ඔයා මෙහෙම කෙනෙක් වත් තෝරගන්න ඕනේ මේක කියලා එතකොට ඒක තමයි වෙන්න ඕන මම කියන්නේ ඒක ඒක এডুকেෂන් සිස්ටම් එක ඇතුලේ තියෙන ඕනේ ඒක දෙමාපියොත් ඒක ඒ වැඩේ කරන්න ඕනේ අපි ඉතින් අපි බලන්නේ ළමයාව අපිට පුළුවන් හොඳම ඇනට දුවන්න ඉතින් හොඳම තැන් කියලා අපි හිතන්නේ හරි පටු කුංචි දේවල් ටිකක්නේ 21 වෙනි සීවාසෙත් අපි මෙහෙම හිතනවා කියන එක ගැන අපි ඇත්තටම ලැජ්ජ වෙනවා දැන් මේ කොවිඩ් කාරණයත් එක්ක වර්තමානයේ ලංකාවේ ඔන්ලයින් এডুকেෂන් කියලා එකක් ඇවිල්ලා තියෙනවානේ මේ ඔන්ලයින් এডুকেෂන් කියන එකෙන් දරුවට යමක් දෙන්න පුළුවන්ද ඒකත් අර ඔය කියන පැලස්තර විසඳුමක්ද ඔව් නේද ඒ කියන්නේ අධ්‍යාපනයේ කියන එක මේ ඔන්ලයින් වැඩක් නෙවෙයිනේ නේ ඒක ඔන්ලයින් ඔන්ලයින් කොටසකුත් ඒක තියෙන්න පුළුවන් නේ අධ්‍යාපන ඔන්ලයින් කොටසක් තියෙන්න පුළුවන් නමුත් මම කියන්නේ අපි ඉස්සර ඉගෙන ගත්ත විදිය ගත්තොත් එහෙම අපි ගුරුවරුත් එක්ක බොහොම සමීපව අපි වැඩ කරා මම එක උදාහරණයක් කියන්නම් මට එකපාරක් අපිට ආවා 9 පන්තියේදී ගුරුතුමෙක් සිංහලවලට මම සාමාන්‍යයෙන් ඉස්කෝලේ අත්අකුරු වලට මම තමයි දක්ෂම මම හරි ලස්සන බෝල අත්අකුරු තව තියෙ මගේ යාළුවෙක් තමයි උඩමුල්ල කියලා අපි දෙන්නා තමයි අත්අකුරු වලට හොඳම දක්ෂ වෙන්න 9 පන්තියට ආවට පස්සේ වාක්‍ය රචනාවක් ලියන්නකෝ මම රචනාව ලියලා ඉලසට පෙන්නුවා ඉස්සලම අපි හම්බුනේ පළවෙනි දවසේ බලන් සර් එකපාරටම මගෙන් ඇහුවා ඔබ ගෑණියද පිරිමිද කියලා මම අහපු ටික මට මේ මාධ්‍ය ආයතනයේ හරියට කියන්න බෑ අහපු විදිහ නමුත් මම ඒක සංවර කරලා කියන්නම් ඔබ ගෑණියද පිරිමිද කියලා ඇහුවා ඇයි සර් කියලා පොත විසිකලක බලපන් මේ 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 ගෑණු අකුරු මේ මේ ගෑණු අකුරු නෙවෙයි කිව්වේ ඒක ගෑණු පිරිමි මැද වචනයක් කියලා කිව්වේ මේ 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 මේවා ලියාගෙන ඉන්නවා ඔබ කියලා ඊපස්සේ මට දැන් මේක හිතා ගන්න බෑ ඇයි සර් කියලා මම අත් අකුරු වලට කප් ගහව මිනිස්සේ පිරිමි අකුරක් වුණාම ඒකට පෞරුෂයක් තියෙනවා පිරිමි අකුරක් වුණාම ඒකට පෞරුෂයක් තියෙනවා උඹගේ අකුරු වලින් උඹගේ පෞරුෂය පේනවා කොහොමද මිනිස්සුන්ට ඒ නිසා අකුරට පෞරුෂයක් එකතු කරපන් ඔය බෝල මුතුලට වගේ අකුරු ලියාගෙන ඉන්න එපා කියලා සර් තමයි අපිට කියන්නේ අස්සම් ඒ දවස්වල අස්සම් ගැස්සෙව්වා අපිට බීඑල් ෆර්නැන්ඩෝ කියලා සර් කෙනෙක් එයා ඉංග්‍රීසියෙන් ඉගෙනගත්ත සිංහල ගුරුවරයෙක් කිව්වා පිරිමි අස්සනක් වුණාම අස්සන ලොකුවට ගහපන් කොහොමද එතකොට අස්සනේ පෞරුෂයක් තියෙනවා. ඔය අස්සන දැක්කම මේ මිනිහගේ පෞරුෂය පේන්න ඕනේ කියලා. මම කියන්නේ ඒ වගේ ගුරුවරු තමයි අපිට ඉන්නේ. නේ? එතකොට ඒ වගේ එතනම මගේ අකුරු කැතයි. ඉතින් දැන් අද කාටවත් අකුරු කියවන්න බෑ. ඒක මම ගුරුතුමාට දොස් කියනවා නෙවෙයි. මම අකුරු මාරු කරා. අකුරු මාරු කරා. ඒ කියන්නේ මම මගේ මම අමාට පෞරුෂයක් තියෙන අකුරක් හොයාගත්තා. එතකොට ඒක තමයි এডুকেෂන් කියන්නේ. ඒක තමයි අධ්‍යාපනය කියන්නේ. අද එහෙම නෑනේ. අද අපි ගුරුතුමා අපිට දෙයක් කියලා දෙනවා පොතේ තියෙන දේම නැවත සටහනක් දෙනවා අච්චු පොතේ තියෙන එකම ආපහු කියවනවා ටියුෂන් ක්ලාස් එකෙත් එහෙමනේ අපි ඒක ආපහු පොතක ලියා ගන්නවා එතකොට අතින් ලියපු පොතයි අච්චු පොතයි දෙකම තියෙනවා නේ ඉතින් මොකටද මේ එතන තියෙන ප්‍රශ්නයක් අධ්‍යාපනය නම් ප්‍රශ්නයක් නැත ලොකු ප්‍රශ්නයක් තමයි අපේ මීළඟ ගීතය මං හිතන්නේ මේ ඒ ගීතයට ඔබේ පුතත් සම්බන්ධයෙන් සංගීත නිර්මාණය කරන්න අපි ගීතය ගැන කතා කරමු අපි යනවා ඔව් දැන් ඇත්තට පුතා ගැන කියනවා නම් මේ පුතත් ඔය අධ්‍යාපන ප්‍රශ්න ඇතුළේ හිටියා එයා ආර්ට්ස් කරනවා කියනවා කොමර්ස් කරනවා කියනවා එක එකව කරනවා කියනවා ඒ දවස්වල එයා මේ ගිටාර් වාදනය ඉගෙන ගන්න මේ හිටියේ ඌට ඒ වෙනකොට හොඳ ගිටාර් වාදනය කරන්න පුළුවන්කම තිබුණා ඊට පස්සේ යාළුවොත් එක්ක එකතුලා පොඩි මෙලඩි හදාද සින්දු හදාද හිටියා ඊට පස්සේ ඒ ලෙවල් ඉවරුණාට පස්සේ අපි ආවා මට ඒ ලෙවල් වලට කලින් මට පුතාව මේ මේ කොහේ හරි යවල වෙන රටකට යවලා උගන්නන්න ඕනා තිබුණා නමුත් වයිෆ් කිව්වේ නෑ නෑ දැන් එයාට තීරණ දින්දු ගන්න බෑ දැන් ඔයා ගන්නවා නම් ගන්නේ අපේ තීන්දුව
යාගේ තීන්දුව ගන්න පුළුවන් වයසක් වෙනකන් ඉන්න කියලා. එතන ඉරවල වුණාට පස්සේ යා එයා අපෙන් අහුව දැන් මම මොකද්ද කරන්න කියලා. අපෙන් අහුව මොකද අපෙන් අහන්නේ ඔයා මොකද්ද කරන්න කියලා ඔයා කියන එක. මම මියුසික් කරලා කැමති කමක් නැද්ද කියලා. පොඩ්ඩක් ඒක මියුසික් කරන්න. මට මගේ අප්පච්චි මට කියලා දී මියුසික් කරන්න එපා. මම කොහෙද? මම මියුසික් කරා. ඊට පස්සේ ආ සංගීතය පටන් ගත්තා. ඒ වෙනකොටත් එයා විශාරද මේ ඉගෙන ගනිමින් හිටියේ තවත්තර ගුරුවරු දෙතුන් දෙනෙක් යටතේ සංගීත ඉගෙන ගනිමින් හිටියා පාසල් විෂයට බාහිරව යගෙන ගෙන හිටියා ඊට පස්සේ පූර්ණ කාලීනව සංගීතය කරන්න කියලා තීරණය කරා ඊට පස්සේ ඔහු දැන් ජයප්‍රකාශ් යුගුණාදන් අධ්‍යක්ෂණය කරන ස්වර්ණවාහිනී වෙදකල විකාශන අග්නිපියාපත් ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයා වුණා ඒක නිර්මාණය කරපු 19යි ඒ පුතා ඉඳුවර සූර්ය බණ්ඩාරයාගේ නම යා පටන් ගන්නකොට පටන්ගනු කාලෙම නිර්මාණය කරපු ගීතයක් තමයි ඔක ඔය අපි යනවා කියන සින්දුව. ඔහු සංගීත අධ්‍යක්ෂණය කරේ තනුවසා සංගීතේ. මට කියලා තමයි ලියව ගත්තේ. එයා තමයි ඒකේ කන්සෙප්ට් එක කිව්වේ මෙන්න. ඒ කියන්නේ ඔය දැන් අපි දන්නවනේ ඔය එක එක මේ ඩිලිවරි යන ළමයි මොටර් සයිකල් වල ඒගොල්ලන්ගේ ජීවිත කේද වාචකය යන තමයි යා ලියන්න කිව්වේ අපච්චි මේ එකක් මට ලියලා දෙන්න කියලා. ඒක කළා ඊට පස්සේ හර්ෂය ධනෝෂ් තමයි ඒ ගීතය ගායනා කරේ. ඒක අලුත් සංගීත කියන අලුත් සංගීතක් නෙවෙයිත් නෙවෙයි මේ පොඩි ළමයෙක් නේ. ඉතින් පොඩි ළමයෙක්ගේ මෙලඩි එකට සින්දුවක් කියන එක සම්බන්ධයෙන් ගැට කිසිම ගැටලුවක් තිබුණ නැහැ. හරිම ආදරෙන් කරුණාවෙන් ඇවිල්ලා පුතත් එක්ක කියලා සින්දුව කියලා. එයා පුතේ හර්ෂ ධනෝෂ් පුතාගේ තව යාළුවෙක් ලොක්කා කියලා. ඒ දෙන තමයි සින්දුව මේ කියන්නේ. ආදර පුතා කියන්නේ මේ ඒ සින්දුව ඉච්චරන් එයා ඇත්තට සන්තෝෂ නැහැ. එයා පළවෙනි මුල් කාලේ වැඩක් සන්තෝෂ නැහැ. නමුත් ඉතින් මම ඒක සන්තෝෂයි තාත්තා කෙනෙක් හැටියට. ඒ නිසා තමයි මම මේ සින්දුව තෝරගත්තේ. මේ මමද අද අපේ කතාබහ අපේ කතානායකයා සද්දා මංගල සූර්ය බණ්ඩාර ඔබට බොහොම සමීප චරිතයක් ඒ හඬ අහනකොට ඔබටම අනන්‍යතාවයක් ගොඩනැගිලා තිනවා මං ඊළඟට එන්නේ SB දිසානායක මංගල සමරවීර නිර්මාණය කරන්න බැරි වෙච්ච මපට් ඉවෙන්ට් එකේ ඔබ ලංකාව ඇතුලේ යම් සලකුණක් සහ යම් ප්‍රවණතාවයක් ගොඩනගන ඔල්වේස් බ්‍රේක් ඩවුන් අරහා මේ අත්දැකීම කොහොමද ඒ දවස්වල සහ ටික විවේචනක් තිබුණා සමහරවිට මම හිතා රාජ්‍ය නායිකාව කියලා දෙන කාගෙද මන්ද පිසු වැඩක්ද මොකද්ද කියලා නෑ ඔල්වේස් බ්‍රේක් ඩවුන් කියන්නේ ඇත්තරම මේ අපි මම ඉෂිනි වික්‍රමසිංහ අපි ඒ දවස්වල ටෙලිවිෂන් වලට ආපු අලුත් අපි තරුණ කාලේ අපිට අර මොකක් හරි අලුත් දෙයක් කරන මේ උමනාවක් තිබුණා ඒක උන තමයි තිබුණේ ඉතින් ඒ කාලේ තමයි ඔය අපි මම ඒ දවස්වල ඔය ශ්‍රීනාත් මද්දුමගේ සහෝදරයත් එක්ක අපි ඔය මේ ටීවී එකට මපට් කරා ඒ මපට් ශ්‍රීනාත් තමයි මපට් කරේ මම ඒකේ මමයි තව මගේ ප්‍රසන්න කියලා යාළුවෙක්ගේ අපි සෙට් බෑග්ග්‍රවුන්ඩ් සෙට් හැදුවා ඔය ගස් එහෙම දාලා ඒක ළමා කතා ඒ වන් දూరు වළම්මනේ ළමා කතා ඊට පස්සේ මට හිඳ අර මපට් නටවන කණ්ඩායමක් එක මට ඇසුරක් තිබුණා මපට් කියලා මම ටිකක් දන්නවා ඉතින් ශ්‍රීනාත් නටවනකොට ඉතින් මම ඒක මේවන පස්සේ තමයි මේකට ආවට පස්සේ ඉෂි නියෝජනා කරා අපිට බැරිද කියලා මේ පොලිටිෂන්ස්ලා හදලා කරන්න ඊට පස්සේ මම කපි උත්සාහ කරමු කියලා ඉස්සලා අපි මපට් දෙක තුනක් හදාගත්තා ධම්මික කල්යාණ ප්‍රේ කියලා අපි යාළුවෙක් තමයි මපට් හැදුවේ මේ හදලිවල්ලා අපි ඒකට පිටපත් රචකෙක්ව හෙව්වා කවුද මේක ලියන්න සුදුසු කියලා ඊට පස්සේ දිවයින පත්‍රයේ කිං බානට් කියන කොලම් එකක් තියෙනවා ඒ කිං බානට් කොලම් එකේ තියෙන ස්ටයිල් එක බෙටයක් හොඳයි කියලා අපි හිතුණා ඒ නිසා අපි මම ශාන් විජේතුංගට කතා කරලා ඉතින් අදිවින පත්‍රයට ශාන්ට කතා කරලා හරිත් ගුණවර්ධන අපි එකතු කරගත්තා පිටපත් රචකයා හැටියට ඊට පස්සේ අපි මපොට් ටික හදාගෙන ඊට පස්සේ අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා ඒක හරි රැඩිකල් වැඩක් මොකද ලංකාවේ ඒ වෙනකොට ජනාධිපතිතුමියේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒතකොට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රටේ ජනාධිපතිවරයාව මපොට් එකට හදලා නටවනවා කියන තීන්දුව අපි ගත්තා දැන් නම් මම ගන්නෙ නෑ මගේ වයසත් එක්ක මොකද ඒ කාලේ ගත්තා හරිද ඒ කාලේ අපිට ඒක ඒ වගේ බරපතලකම තේරුනේත් නැහැ සහ අපිට ඉන්න ගියේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නා ඒක අපි ඒක ඒ කියන්නේ සමහරට මෝඩකවද දන්නේ නැහැ හැබැයි ඉතින් අපි ඒ තීරණ තීන්දුව ගත්තා අරගෙන අපි ඒක කරා ප්‍රශ්නත් ආවා ඔය SB මංගල කියන චරිත දෙක අපිට හදාගන්න බැරුණේ ඇත්තටම මේ චරිත දෙකේම මූණු වල රැවුල නම් මලක් නැහැ නේද මේ අපි හැදුවා SB මංගල හැදුවා මොකද ස්පොන්ජොලින් ඔය ධම්මිකක හදන්නේ ස්පොන්ජොලින් හදලා රෙදි අලවල අන්තිමට ඉවරුණාට පස්සේ තමයි පේන්නේ මේ පුද්ගලයා කවුද කියලා. ඒ දවස්වල දැන් වගේ මේ
අපිට හොයන්න නැහැනේ මේ පින්තූර හොයන්න නැහැ අපිට ඔය මේ ඩවුන්ලෝඩ් කරන්න එහෙම හොයන්න නැහැ ධම්මික ඇවිල්ලා TNL එකට පත්තර කපනවා පත්තර කපලා 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 ඒ චරිතවල ඒ කියන්නේ මූණ ඉස්සරහා පිටිපස්සේ පැත්තේ මේ ඔක්කොම ඕනනේ ඉතින් පත්තර කපලා මේ අරගෙන ගිහිල්ලා හදගෙන හදාගෙන ඇවිල්ලා පොලිතින් බෑග් එක දාගෙන ඉන්නේ දාගෙන මගේ ඉස්සරහා ඉඳගෙන හැදුවා නම කියන්න බෑ හැබැයි හැදුවා කෙනෙක් ආ නම කියන්න එපා දැන් පෙන්නපන් ලාරකින් හිමින් ඊට අරගෙන මෙහෙම පෙන්නනවා එනවා මම ටිකක් කරලා බලන් ඉන්නවනේ දැන් බලන් හිටියොත් එහෙම හරියන්නේ නැහැ නේ කියලා තෝදා ඒක වරයි සමහර වෙලාවට ඔය චන්ද්‍රිකාගේ මපට් එක ආවෙම හරි ගියේ නෑ බං කියාගෙන මොකක්ද පෙන්නහංගෝ කියලා ඊට පස්සේ එහෙම දාලා ගත්තා මොකක්ද චන්ද්‍රිකා හරිද කියලා ඉතින් එහෙම රනිල් වික්‍රමසිංහත් එකපාරෙන් හැදුවා ඒ කියන්නේ ඇම්ඩන් කියන චරිතය අනිත්‍යවත් හැදුවා මේ හැමදාම SB මංගලයි හදාගෙන ඉල පෙන්නනවා මං කවුද කියලා අහනවා ආපෝ දාගෙන යනවා ඉතින් වැඩි ඉතින් අන්තිමට ඉතින් අපිට දැන් අර වැසියෝ නනේ ඉතින් මේකේ ඉන්නවල පුරවැසියෝ පුරවැසියන්ට තමයි මේ මංගල SB වැඩිපුරම තියෙන්නේ ට්‍රයිගුලක් දාලා කොණ්ඩයක් දාලා වෙනස් කරලා මේ මපට් අපත යනවනේ ඔව් එහෙම මේ ගත්තේ දැන් ওই වැඩසටහනට දේශපාලඥයන් අතරින් හොඳම කමෙන්ට් එක කාගෙන්ද ලැබුණේ? හොඳම කමෙන්ට් එක කමෙන්ට්ස් කීපයක් තිබා මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ දවස්වල ඔහු මං හිතන්නේ කම්කරු එමති ලේබරස් කියලා චරිතය අපි එයාගේ මේ කරේ. එයා කිව්වා මම ගමට යන ගමන් ඒ වෙලාවට දැන් වගේ POT වෙනම නැහැ. ඒ වෙලාවට මම මග නවත්තලා ඕක බලලා යන්නේ කියලා. ඒක එක කමෙන්ට් එකක්. අනිත් එක තමයි සරත් තමුණුගම මහත්මයා කියලා තිබුණා ඕල්ඩ්ස් බ්‍රේක් ඩවුන් එකේ චරිතයක් වෙන එකත් ලේසි නෑ කියලා. ෆෞසි එමුතුමා අපේ තිබ්බ කැලෙන්ඩරයක් තිබ්බ කැලෙන්ඩර එක එයාගේ මේසුවේ තියාන හිටියා. ඒ කියන්නේ එයා අපි සේලයින් කියලා චරිතය සෞඛ්‍ය එමුතුනේ කැලෙන්ඩර එක හැමෝගෙම වගේ හොඳ ප්‍රතිචාර තමයි ලැබුණේ. මොකද අපි ගොඩක් අර අපහාස කරේ නෑ. අපි හැබැයි විවේචනය කරා. බොහොම විවේචනාත්මකව අපි ඒ වැඩසටහන කරා. නැවත පුදුනට අපහාස කරන්න අපි ගියේ නෑ. අපිට තිබ්බ සීමාව අපි සීමාව ඇතුළේ ඉඳගෙන අපි වැඩ කරේ. ඒ නිසා ගොඩක් අය කැමති වුණා. ඔය චන්ද්‍රිකා මහත්මියනකෝ මම දන්නවා එයාගේ දරුවෝ එහෙම හරියට බැලුවා. බොහොම ආසයෙන් එක බලලා තිබුණා. එක වෙලාවක ඔය විවේචනයක් කරලා තිබුණා මේ පිස්සෙක්ගේ පිස්සු වැඩක් කියලා. ඒ අර ඉතින් අපිට ලොකු එහෙම ලොකු තර්ජන ගර්ජන මුකුත් ආවේ නෑ. දැන් ඒ වගේම දැන් ඒ කාරණයත් එක්ක මට දැන් අද වෙනකොට දැන් අද තියෙන දැන් ඔබ කියවනේ අද නම් මේ වගේ එකක් කරන්න හිතන්නේ නැහැ කියලා. සහ මේ අද මේ වගේ වැඩ සාමාන්‍ය ටිකක් සමාජයේ තුල කතා බහට ලක් වෙන සහ අභියෝගාත්මක දේවල් ඔබ හිතනවද අද මාධ්‍ය ක්ෂේත්‍රයේ වෙනවා කියලා? නෑ මේමනේ අද මාධ්‍ය වෙනස්නේ. දැන් අද මේ ඉස්සර අපි දෙයක් කරලා අපි ඉදිරිපත් කරන්න අපිට පුළුවන්කම තිබුණා. ඒක මම ජාතික රූපවාහිනියේ ඉන්න කාලේ මම ප්‍රෝග්‍රෑම් එකක් කරලා මම බෙල්ට් එක කරා මම පෙන්නනවා. අද එහෙම නෙවෙයිනේ. අද මේක තීරණය කරන්න ඉහළින්. ඉහළින් තමයි channel එක කොහොමද රන් වෙන්නේ? channel එකේ මොන මොන ප්‍රෝග්‍රෑම්ස් තියෙන්න ඕන. හරිද? ඒක එතකොට මට නිර්මාණකරුවෙක් හැටියට අද කරන්න තියෙන්නේ මට ලොක්ක කියන වැඩේ කරලා දෙන එක විතරයි. මට අලුතින් හිතන්න තියෙන chances හරි අඩුයි. මොකද දැන් ටෙලිවිෂන් එකක් ගත්තොත් එහෙම ටෙලිවිෂන් එකේ ප්‍රෝග්‍රෑම්ස් ටික මේ ලයින් අප් කරලා තියෙන්නේ මේ වෙලාවට මේ මෝර්නින් ප්‍රෝග්‍රෑම් එක මෙහෙම යනවා ඊට පස්සේ අපි කලාකරුවොත් එක්ක සම්මුඛ සාකච්ඡා කරනවා හවසට පිච්චර් එකක් දානවා ඊට පස්සේ ළමා වැඩසටහනක් යනවා ඊට පස්සේ ටෙලිනාටියට යනවා ඊට පස්සේ රැට දේශපාලන කලබගෑනියකින් මේක ඉවර කරනවා ඔහොම රූටින් එකක් නේ තියෙන්නේ ඒතකොට දැන් අද ගත්තොත් මම ඇංග්‍රීසි සලකුණ කියන ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අද මේ ඇංග්‍රීසි සලකුණ කියන ප්‍රෝග්‍රෑම් එක දාන්න තැන මොකද්ද එහෙම තැනක් දැන් නැහැ නම් යාමට ටෙලිග්‍රෑම් එකක් කරනවා 10ට ඉවරනවා 10ට නිවුස් එකක් ගන්නවා එහෙම යන්නේ ඒ නිසා අද අර නිර්මාණකරුවෙක් හිටියත් channel එකක් ඇතුලේ ඔහුට තියෙන අවස්ථාව හරි අඩුයි. ඒ නිසා අපි මේ තරුණියෝ නිර්මාණ කරන්න නැහැ කියලා බැන බැනලා හරියන්නේ නැහැ. ඉතින් ටෙලිවිෂන් එකේ කරන්න පුළුවන් දේ නේ ඒගොල්ලන් කරන්නේ. ඉතින් කරන්න බැරි නම් මොකද කරන්නේ? නේද? සමහර ටෙලි නාට්‍ය කරනවා. ඒවා දීර්ඝව තමයි ටෙලි නාට්‍යකාරය කියලා මම දන්නවා. ටෙලි නාට්‍ය දීර්ඝව යනවා ඉතින්. නේද? ඒතකොට ඒ බෙල්ට් එකට අපි ඒ බෙල්ට් එක ඒක තමයි. ඒතකොට අපිට ඒ බෙල්ට් එකට වෙන දෙයක් අපිට වෙන නිර්මාණ ශිල්ප දෙයක් දාන්න බෑ. නේද? ඉතින් එහෙම ඉතින් ඔබ තෝරගන්නවා මේ දවස්වල බොහෝ මේ තරුණයන් අතරත් ප්‍රසාදේ දිනාගෙන තියෙන සහ මේ තාත්තාගේ ආදරය ගැන වෙනම ඇහැකින් වෙනම තැනකින් කියවෙන ගීතයක් හමාර බණවර. ඔව් දැන් හමාර බණවර කියනත් මට අර හම්බෙන් හම්බෙච්ච සින්දුවක් අපේ යාළුව අතරේ අර සින්දු කිනෝට අහුවෙච්ච සින්දු හොයනවල හම්බෙච්ච සින්දුවක්. මේක ටිකක් අර මම මේ මගේ තාත්තගේ පැත්තෙන් නෙවෙයි ඒක බැලුවේ මගේ පැත්තෙන්
එකනේ මගේ අප්පච්චි මට හැමදේම කරලා දුන්නේ නැහැ. පුංචි කාලේ වැඩ ගත්තා. පුංචි කාලේ මම අප්පච්චි ඉස්කෝලේ යලා ආවෙලා වින මම අප්පච්චිගේ ගෝලයා වෙලා එක්ක අප්පච්චි මේ ඇල්ලක් කපා ගන්නව නැත්නම් වැහලයක් ගලව ගන්න මොකක් හරි වැඩක් අප්පච්චි කරනවා. මම හැබැයි අප්පච්චිගේ ගෝලයා. ඒ හින්දා මම මාව හොඳට මඩවල තියෙන හොඳට මහන්සි කරනවා කියලා. හැබැයි මම එහෙම නැහැ මගේ පුතා මට පුතා විතරයි ඉන්නේ. සමහරවිට මම ඒ දවස්වල ඉතින් මට ඒ වාතයක් ඉතින් අප්පච්චිත් එක්ක හැම වෙලෙම අප්පච්චි ඉස්කෝලේ යලා ආපු ගමන් මම ඉස්කෝලේ යලා ආපු ගමන් අපි දැන් වත්තර බහින්න ඕනේ. මම එහෙම කරේ නැහැ. ඒක වැරදි මම දන්නවා. ඒ කියන්නේ මම පුතාට හැමදේම කරලා දුන්නා. හැමදේම කරලා දුන්නා. ඒ කියන්නේ මගේ කිසිම බරක් මම පුතාට දුන්නේ නැහැ. ඒක මම ඕක කල්පනා කරේ ඔය මම ওই පෙට්ටිය යනකොට අපේ කොල්ලා පිටිපස්සෙන් එනකොට ඔක කී කී වගේ නිකන්. එයා කිය කියන මට ඒක තියෙන මේ මියගිය පියෙක්ගේ පැත්තෙන්නේ මේක කියන්නේ මට එහෙම එකක් දැනුනේ ඒ විතරක් නෙවෙයි ඒකේ මේ පද මාලාව මේ ඉරේෂා හේමමාලි ලියලා තියෙන්නේ අය මේ තාම දක්ෂ කිවිඳියක් එයාගේ හමාර බර බනවර කියන මේ කවි පොතේ තමයි තිබුණේ ඔයක මේ සින්දු ඇහුවට පස්සේ මං හෙව්වා කවුද මේ පුද්ගලයාගෙන මම හෙව්වා ඒක මම දැනගත්තේ මේ මම ඒක අහලා තිබුණා ඉරේෂා හේමමාලි කියලා නමක් මම අහලවත් තිබුණා ඒක හරිම මේ හිතට දැනෙන හදවත දැනෙන සින්දුවක් ඒ වගේම රවි රොයිස්ට ඔහුගේ කටහඬ සහ ඔහුගේ සංගීතය ඉතාමත්ම ලස්සන මුසු කරලා තියෙනවා මේ අමාර බනවර කියන ගීතයට ඉතින් ඒ නිසා මම ඒ ගීතය තෝරගත්තා අද අපේ මේ මමද කතාබහ තුළ අපිට විවිධ පැතිකඩයන්ට අපි මේ සාකච්ඡාව ගෙනියන්නට හැකියාව තිබෙනවා මේ මම ඊළඟට එන්නේ ඇඟිලි සලකුණට. ඇඟිලි සලකුණ කියන්නේ ලංකාව ඇතුලේ අපේ මේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව බොහොම ආදරෙන් වැළඳගත් වැඩසටහන. හැබැයි ඒක ඇතුලේ පොඩි විවේචනයකුත් තිබුණා. ඒ කියන්නේ ඔබ ඒ කරපු නිෂ්පාදනය ඇතුලේ කියන්නේ හොරුන්ට පොඩි ට්‍රේනින් එකක් දෙනවා වගේ කාරණයක් කියුණානේ. ඔව් ඔව්. මෙහෙමයි නෑ. ඒ ඔය මේ දැන් මේ පහුගිය දවස්වල මේ එක එක මේ පාතාල ඝාතන වුණානේ. ඒ කියන්නේ පොලිසිය මේගොල්ලන්ව අරගෙන ගිහිල්ලා මේගොල්ලෝ පැනලා යන්න ගිහිල්ලා බෝම්බෙන් ගහන්න ගිහිල්ලා ඔහොම වෙලා වුණානේ. ඒවා වැඩි ප්‍රමාණයක් පිටපත්නේ. නේ? ඒ කියන්නේ ඔය ඒ කියන්නේ පාතාලය මර්ධනය කිරීම සඳහා පොලිසිය වැඩ කරනකොට ඒගොල්ලෝ පාතාල නායකයන්ව මේ අතුරුදන් කරනවා. අතුරුදන් කළා ඒකට පිටපතක් දෙනවා. දැන් ලංකාවේ පොලිසියට හරි දක්ෂකමක් තියෙනවා. ලංකාවේ පොලිසිය හරිම දක්ෂයි. ලංකාවේ පොලිසියට අල්ලන්න බෑ කියලා හුරු නෑ. අල්ලන්න බෑ කියලා මිනිමරුව නෑ. අල්ලන්න බැරි කිසිජක් නෑ. ලංකාවේ පොලිසිය හරි දක්ෂයි. ඔවුන් සමහරවිට ඉවෙන් අල්ල ගන්නවා. ඉවෙන් අල්ල ගන්නවා කවුද කියලා. ඉවෙන් අල්ලගෙන එයාට ඕන කරන විදිහට සලකලා සම්පූර්ණ කතාව එයා අහගත්තට පස්සේ නඩුව දානවා. නඩුව දානකොට දුර්වලයි. ඒකනේ දැන් ලංකාවේ අවුරුද්දේ මිනිමරුන් කීයක් වෙනවද? අවුරුද්දේ එල්ලුම් ගස් යන්නේ කී දෙනයිද? ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් නඩු එවි. ඔව්. ලංකාවේ පොලිසියේ තියෙන ප්‍රශ්නේ එතනයි. දැන් ගොඩක් දුරට අපිට මේ මිනිමරුන් නඩු ඔප්පු වෙන්නේ ගොඩක් දුරට ඔය විශේෂ ඒකකවල කරපුවා. ඒ කියන්නේ CID එක හරියි. එහෙම නැත්නම් ඔය මේ විශේෂ විමර්ශන ඒකකී වලින් කරන ඒවා තමයි ගොඩක් දුරට සාර්ථක වෙන්නේ. සාමාන්‍ය ඔය පොලිස් ස්ටේෂන්ස් වලින් කරන ඒවා එච්චර සාර්ථක නැහැ. ඒවා ගොඩක් දුරට නඩු විසි වෙනවා. ඔව්. ඒතකොට මම ඔය ඇඟිලි සලකුණේදී ගොඩක් දුරට කළේ කතාවක් නැති දැන් මට කියන්න පුළුවන් ඇඟිලි සලකුණ දැන් ගිහිල්ලා අවුරුදු 18ක් 19ක් වෙනවා කතාවක් නැති සිද්ධීන් වලට කතාවක් හැදුවා ඒක පොලිසිය කතාව නෙවෙයි ඒක මගේ කතාව එතකොට මේ එතන ඇත්තටම ඇඟිලි සලකුණේ තිබුණේ මේ පොලිසියේ තියෙන උපක්‍රම මේ මිනිස්සුන්ට කියනවා හොරුන්ට මේ උදව් කරනවා කියන එක නෙවෙයි ඇඟිලි සලකුණේ තිබුණ ප්‍රශ්නේ ඒ කාලේ අඟහරු ආධාරය 9හා මාරට තමන්ගේ ගේමදසාලේ මිනිහක් මරණ එක. එනේ ක්‍රයිම් කියන එක සාමාන්‍යකරණය වීමනේ. දැන් ඒක අද ඒක තාම නරක විදිහට ටෙලිවිෂන් එකේ ප්‍රවෘත්ති වල යනවා. හැමදාම අපි දකිනවා කවුරු හරි ආච්චි කෙනෙක් හරි කවුරු හරි ත්‍රිවිල් එක හැප්පිලා උඩින් ගිහින විසිරන මැරෙනවා. يعني CCTV footage කියන අද නිවුස් එක. ඒතරේ ඒක හරි ඒක 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 හරි නෑ. ඒක නොකළ යුතුයි. මම ඒ දවස්වල මට විවේචනය එනකොට මම කිව්වේ හරි. මේක ගැන අපි කතිකාවක් කරමු. මේ ගැන සාකච්ඡා කරමු. සාකච්ඡා සංවාදයක් කරලා ඉවරලා අපි මුළු ටෙලිවිෂන් එක තුලම මේ වැඩේ නවත්තමු.
නේ දැන් අපි දැන් සුයිසයි දිවිනසා කරේ දිවිනසේ ගැනීම මේ දිනු රටවල් වාර්තා කරන්නේ නැහැ අපි වාර්තා කරනවා අපි වාර්තා කරන රහ කර කර වාර්තා කරනවා ඒකට ඒ වාර්තා කිරීම හරහා දිවිනසා ගැනීම වැඩි වෙනවා ක්‍රයිම් මේ 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 සුයිසයි රේට් එක වැඩි වෙනවා නේ ඒකට ඒ සම්බන්ධයෙන් අපිට මොකක් හරි තීන්දුවක් ඕන ඒක ලංකාවේ මම කියන්නේ ලංකාවේ මාධ්‍යවේදීන් හරි ආචාරධර්ම පද්ධතියක් නැහැ හරි ආචාරධර්ම පද්ධතියක් තිබ්බත් මම හිතා ආචාරධර්ම පද්ධති දෙකක් විතර ලංකාවේ තියෙන ප්‍රෙස් වලට තියෙනවා මේ ඒ ඒවා දිහා අපි දන්නේ නැහැ ගොඩක් අය කියවන්නේත් නැහැ කියලා වැඩකුත් නැහැ හැබැයි මම කියන්නේ දැන් අපිට හොඳටම කාලයක් හරි මේ සම්බන්ධයෙන් එකට එකතුලා සාකච්ඡා කරන්න නැත්තම් එහෙම නොවුනොත් මාධ්‍ය මාධ්‍ය කරුවන් මාධ්‍ය ආයතන එකට එකතුලා මාධ්‍ය වේදීන් එකට එකතුලා තමන්ගේ ආචාර ධර්ම පද්ධතිය තමන් නිර්මාණය කරගත්තේ නැත්තම් ආණ්ඩුව මේවා නිර්මාණය කරලා දෙනවා. එතකොට ඉතින් මාධ්‍ය පැත්ත නෙවෙයි ආණ්ඩුව හිතන ආණ්ඩුව පැත්ත. ඒ නිසා මම කියන්නේ දැන් මේ මේවා නිර්මාණය කරගන්න කාලේ හරි. ඉතින් ඇඟිලි සලකුණට ඒ චෝදනාව ආවා. මම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ චෝදනාව හරි. නමුත් මම කියන්නේ පොදුවේ හැමෝම ගත යුතු තීරණයක්. සහමි අර ඇඟිලි සලකුණේදී එක්තරා අවස්ථාවක ශ්‍රී පාදයේ ඇටෙක් සම්බන්ධ ඒ කියන්නේ ලොකු එක මං හිතන ආන්දෝලනයට හේතු වෙන්න කාරණයක්. එතකොට ඒ කාරණයට කොහොමද මේ හේතු ප්‍රත්‍ය මූලද ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන මූලාශ්‍ර ටික නෑ කොහොමද ඉස්සර මම මේ මේ ගොඩක් ඇඟිලි සලකුණ කරන කාලේ මගේ පත්තර මිත්‍රයෝ හිටියා. ඔය හේමන්ත රන්දුනුලා, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය වගේ වගේ පත්තර මිත්‍රයෝ හිටියා. තිස්ස රවීන්ද්‍ර වගේ. ඊට අමතරව පොලිසිවල මිත්‍රයෝ හිටියා. ඇඟිලි සලකුණ හරහාම මට හමු වෙච්ච ඔය රොහාන් නෝල්ගල වගේ මේ ඒගොල්ලෝ ඒ දවස්වල පොලිස් නිලයන් දැන් ඉතිර පැල් ජෝසෙ මිත්‍රයෝ බටපත් වුණා. ඊට පස්සේ ඒගොල්ලන්ට මොකක් හරි කතාවක් තියෙනවා නම් හොඳ ස්ටෝරි එකක් තියෙනවා ඒගොල්ලෝ මට කියනවා. ඉතින් ඔය ශ්‍රීපාද ඒ ආශ්‍රිතව හිටපු ඔය කුරුවැතාගේ කතන්දරේ මට ඕලුගල කියපු කතාවක්. ඕලුගල කරපු මේ මේ පරේෂණයක්. ඉතින් එහෙම තමයි ගොඩක් දුරට ඒවා එන්නේ. සමහර ලාවට මේ අගතියටපත් වෙච්ච අය, ඒ කියන්නේ තමන්ගේ කවුරුහරි දරුවෙක් හරි කවුරුහරි මරලා ඒගොල්ලන්ගේ මිනිමරුව තාම හොයාගන්න බැරුව වගේ වගේ තියෙනවා නම් ඒ වගේ අයත් අපිට ලියුම් එවනවා කතා කරනවා. ඒ දවස්වල විශ්වාසයක් තිබුණ මේක ඇඟිලි සරකුණෙන් ගියොත් මේ මේ මිනිමරුව හොයාගන්න පුළුවන් වෙයි. ඒ වගේ අපි එකක් හොයාගත්ත හොයාගන්න උදව් කරා මේ අතුරුගිරිය වෙච්ච අපරාධයක් සුළුමුළු හොයාගෙන උන්ට අපිට හම්බුණා ලංකාවේ 16 දිනක අර මේ ගෙදර ගෙවල් වලට සංචාරක වෙරෙන්දෙක් 16 දිනක මල්ලා ගෙවල් 16 කට ගිහිල්ලා ඒක අපිට හොයාගන්න හම්බුනේ අර අතුරුගිරියේ සිද්ධියත් එක්ක. ඉතින් එහෙමත් අපිට තොරතුරු ලැබෙනවා මුලින්. සහ මෙහෙමත් දේවල් වුණානේ දැන් සමහර රංගපාපු අයට මේ මිනිස්සු විශ්වාස කරන්නේ මේක ඇත්තටම අර වඩේ නුගේ ගොඩ බැනලා ගිහලා තිබ්බ තමුසේ මේ මිනිහ මල්ලා ඇවිල්ලා මෙතන මේ වඩේ විකුණනවා කියලා යමේ රංගපාන්න ගිනිච්ච නළුවෙක් මේ එහෙමත් ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ කාරණාවත් එක්ක අපි තව ගීතයකට යමු. කාත් කවුරුවත් ඔව් මම මේ කාත් කවුරුවත් නැති ගීතය ඔක මේ මේ අමිර තේනූර රචනා කරපු ගීතයක් අමරසිරි පීරිස් තමයි ගායනා කරන්නේ. ඒ තමයි මම මම හිතන මම මම ඇත්තටම මේ සින්දු කියන ගීත කියන එක වැඩිම මේ පද රචනයත් එක්කම නෙවෙයි මගේ ආකර්ෂණය තියෙන්නේ මෙලඩි එකත් එක්ක තමයි. මම ඉස්සර මෙලඩි එකට තමයි මගේ ඔළුව යන්නේ. මොකද අපි ගෙදරත් නුවර තිබුණ පරිසරයක් සංගීත පරිසරයක් තිබ්බ හින්දා මේ මෙලඩි එකට තමයි යන්නේ. ඊට පස්සේ තමයි මට පද රචනයට යන්නේ. දැන් මේකේ පද රචනයට මම ගොඩක් ආසයි. මොකද මම විශ්වාස කරන විදිහට මේක මේ මම දකින මේ මේ ලංකාවේ හොඳම විරහ ගීතය. ඉතින් මේ මේ මේක තමයි මට දැනෙන හොඳම විරහ ගීතය. මොකද දැන් විනායක මේ ලොකු මත මෙන්න මිට වඩා වෙනස් මත ඇති. මම ඉතින් අර ලොකුවට මේ මේ සම්බන්ධයෙන් ගීත කලාව සම්බන්ධයෙන් බැහැලා ඉන්න මොහොතේක නොවන නිසා මම නිකන් රසිකයෙක් නිසා මම කියන්නේ හරිම දැනෙන එකක් ඒ ඔය කාත් කවුරුත් කියන ගීතය. ඒ හින්දා මම තෝරගත්තා. මේ මමද කතාබහ තුල ඔබ හඳුනන සද්දාමංගල සූර්ය බණ්ඩාර ඔහුගේ කතාව සහ ඔබ වෙනදාට දකින හැබැයි ඔහු තුලින් කියවෙන වෙනත් කාරණයක් තියනවාද මේ මමද කියන එක ඔබට විනිශ්චය කරන්නට පුළුවන් අද දවසේදී. මේ එතකොට අපි ආවොත් එහෙම දැන් ඔබ තෙල්නාට්‍ය නිෂ්පාදනයට එනවනේ එන්නේ සල්ලි හම්බ කරන්නද නැත්නම් කලාව ඇතුළේ මොන හරි තව ටිකක් නිර්මාණශීලී යමක් කරන්න බලාපොරොත්තු වෙනවද?
දෙකමනේ දෙකම ඒ කියන්නේ මේ මේ එකෙන් වැඩි ඉස්මතු වෙන්නේ නැහැ මේ සල්ලි හම්බ කරන්න ටෙලි නාට්‍ය කරන්න හොඳ නැහැ මේ එක මේක සත මේ කියන්නේ මේ මේ සල්ලි හම්බ කරන්න ටෙලි නාට්‍ය කරනවා කියන්නේ නිකන් සූදු කෙලනවා වගේ වැඩක් ඔව් ඒක ටිකක් භයානක වැඩක් හරි නමුත් ටෙලි නාට්‍ය නිෂ්පාදකෙක් කියනවා නම් මම මේ සල්ලි හම්බ කරන්න නෙවෙයි මේකට ආවේ කියලා ඒක බොරුවක් ඒ නිසා මම කියනවා මම මුදල් බලාපොරොත්තු වුත් මට තිබුණා සහ මං කරන නිර්මාණ වලට අවශ්‍ය मट पीटपत अमतर वगकी मट उन कर हेतु सा मे इक मम माव मे मे निष्पादक मट किसी बलापुरुत्ति बुण नम मगे इसल वगे टेलनाट्य दीर्घ टेलनाट्य इलपू लियल इे चामर समर विक्रम की सहोदरिया ඔහු මගෙත් එක්ක ඉස්සර වැඩ කරපු මේ කෙනෙක්. කැමර තමයි ඒකට එයා ස්වර්ණවාහිනියේ ලයින් ප්‍රොඩියුසර් කෙනෙක් හිටින්න ඉන්නකොට මට කතා කරලා ඇව්වා මේ අයියේ ලියපු ටෙලිඩ්‍රාමයක් මොකක් හරි තියෙනවා කියලා. මම කව තියෙනවා මේ කොටස් 200ක් මම කොටස් 200ක් නැහැ කොටස් 60ක් විතර වගේ තියෙන්නේ. ඊට පස්සේ ඒක ඊට පස්සේ ඒක ඉල්ලගෙන සිනොප්සිස් එක ඉල්ලගෙන බලලා ඉවරලා ඊට පස්සේ ටෙලිඩ්‍රාම එක පටන්ගෙන ඊට පස්සේ ඒක මට මාව කන්වින්ස් කරලා ඒක ටිකක් 100 කරගෙන 100 120 කරගෙන ඔහම කරගෙන ගියා. එතන කළුවරලිය කියන ටෙලිනාට්‍ය. ඒක තමයි මගේ පළවෙනි දීර්ඝ ටෙලිනාට්‍යය. ඊට කලින් මම එකක් අපේ වයිෆ් මට ලියන්න පුළුවන් මම ඊට කලින් ඔය කොමඩි ඩ්‍රාමා එකක් විතර තිබුණා මේ මේ සිරස ටීවී එකට මේ ඒක මේ මේ පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් කරපු මේ මේ ප්‍රචාරාත්මක වැඩසටහනකට අදාළව අමර භවන කියලා. ඉතින් ඒකයි ඔය ඉඳලා මේ මේ චේතනී දන්න මට ලියන්න පුළුවන් කියලා. ඉතින් චේතනී කව ටෙලිඩ්‍රාමා එකක් ලියන්න ඕනේ කියලා. දවසර මට එක නිෂ්පාදකවරයෙකුත් නෑ කවුරුත් නෑ ඉතින් මම ඉතින් මම ඕක ලිව්වා ඉතින් අවුරුද්දක් තිස්සේ පුළුවන් පුළුවන් කරලා මට රූපාණි වැඩ කරන කාලේ ටික ටික ලිව්වට ලිව්වා මම ලියලා ඊට පස්සේ මගේ යාළුවෙක් ඒතව මේ වගේ කතා බහ කරනවා මම ඕන ලඟට ඩ්‍රාම එකක් දෙනවා ඒ ඩ්‍රාම එක ගත්තා සුජිත් පරණවිතාන කියලා යාළුවා අරගෙන ඉවරලා ඒක නිෂ්පාදනය කරා ඕක ඒක සුදු කිඳර කියලා ඒක ITN එකේ ටෙලිකාස්ට් කරන කොටස් 45ක් විතර වගේ ඩ්‍රාම එකක් කළුවරලියකින් පස්සේ තමයි මම දිගටම එක දිගට නොනවත්වාම ටෙලිනාට්‍ය ලියන්න පටන් ගත්තේ. දැන් අර සමහරලාට සහ සමාජයේ තියෙනවා මේ මිගා කියන එක හරහා සමහරලාට මිගා කියන වචන මිගා කියන එකත් මේ සෝප් ඔපෙරා වගේ එකක් නෙවෙන්නේ. ඒතකොට මේක සමාජයට يعني සාර්ථක ගුණාත්මක භාවිතයක් දෙන්නේ නැහැ කියන එක කියවෙනවා. එතකොට මේ ඔබගේ අදහස මොකක්ද කියන්නේ මේ 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 ඔය කියන දීර්ඝ ටෙලිනාට්‍ය ඇතුලේ අපිට යමක් කරන්න පුළුවන්ද? මම කියන්නේ ටෙලිනාට්‍ය දීර්ඝ වුණාට කමක් නැහැ ඕනෝට වඩා දීර්ඝ වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ අපි නාට්‍යයක් අපි තීරණය කරපුවාම මේ කතාව මෙතනින් ඉවර වෙන්න ඕනේ කියලා එතන ඉවර වෙන්න තියෙන්න ඕනේ. හැබැයි මේක ඇතුලේ අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. කරන්න ඒ කියන්නේ සමාජය වෙනුවෙන් ඒ කියන්නේ මේ يعني මම ටෙලිවිෂන් එක නම් මම කලා මාධ්‍යකයට විශ්වාස කරන්නේ නැහැ. ටෙලිවිෂන් කියන්නේ සංනිවේදන මාධ්‍යයක්. ඒ සංනිවේදන මාධ්‍ය තුල කරන්න පුළුවන් පොඩි දෙයක් විතරයි අපිට ටෙලිනාට්‍ය හරහා කරන්න පුළුවන් වෙන්නේ. මේක සිනමාව වගේ එහෙම ලොකුවට මේ කලාත්මක රස විඳිනයක් ලබා දෙන්න පුළුවන් මාධ්‍යයක් නෙවෙයි. මේක විතර මැදසාලේ ඉඳගෙන බලන ටෙලිවිෂන් එකනේ මේක. ඒ නිසා මම එච්චර ලොකු කලාත්මක දේවල් ඔක කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපිට හිතන දේ මේක ඇතුලේ කරන්න පුළුවන්. යම් කිසි මට්ටමකට ප්‍රේක්ෂක වෙනුවෙන් නමුත් එතන අපේ ලංකාවේ දැන්කට හරස් වෙන ප්‍රධානම දේ තමයි මුදල්. මොකද ලංකාවේ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරුන්ට පැරණි කාලයේ හැටියට සංසන්දනය කළාට පස්සේ අපිට හම්බ වෙන මුදල් ප්‍රමාණය හරි අඩුයි. එතකොට ඒ මුදල් ප්‍රමාණය අඩු වෙන නිසාම ටෙලිනාට්‍යයේ ගුණාත්මක භාවය අඩු වෙනවා. කියලා අපි ඉස්සර අපිට දැන් ඔය දඬුමස් නාමාණය වගේ ටෙලිනාට්‍යයක එක එපිසෝඩ් එකක් ෂූට් කරන්න 11 දවස් 2 3ක් ගත්තා නම් අද ඒක අනිත් පැත්තේ දැන් අපිට එක එපිසෝඩ් එකක් ෂූට් කරන්න අපිට නැහැ එක දවසකට අපි එපිසෝඩ් එකක් කහමාරක් දෙකක් ෂූට් කරන්න වෙනවා සමහර අය තුනකුත් කරනවා එතකොට ඒකට ප්‍රශ්න වෙන්නේ මේ මූල්‍ය ප්‍රශ්නේ එතකොට කොතනින් හරි මැදිහත් වෙලා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයාට යම් කිසි සාධාරණ මිලක් ගෙවනවා නම් අපිටත් පුළුවන් අනුරලියන්ට හොඳ මේ ජීවන තත්ත්වයක් ලබා ගන්න පුළුවන් විදිහට ඒගොල්ලන්ට ගෙවලා නාට්‍යයට ඕන තරම් ඕන විදිහට කාලය අරගෙන අපිට හොඳ නිර්මාණ කරන්න පුළුවන්. නමුත් එහෙම නිර්මාණ කරන්න බැරි
ඔය මෙගා නාටම මෙගා කියන වචන මම කැමති නෑ මෙගා කියන්නේ දැවැන්තයි කියන දැවැන්තන දීර්ඝයිනේ දිගයිනේ නේ එතකොට මේ කරන්න බැරි ඔය මූල්‍ය ප්‍රශ්න නිසා තමයි ඒ දැන් මම නිෂ්පාදකරේ කැට මම මූණ පාන ප්‍රශ්නයක් ඒ කියන්නේ මේ මේ දැන් අපිට ටෙලි නාට්‍යයක් කරන්න අපිට යම් කිසි මුදලක් ලැබෙනවා නම් ඒකෙන් අපි ලාභය හැටියට කොටසක් තියාගන්නවා ඊට පස්සේ අපි නළුලියන්ට මේ හැම දෙයක්ම ගෙවලා මේ අතරපොට පස්සේ අපිට ඉතුරු වෙන දෙයක් නැහැ ඒ නිසා අපේ අපේ ලාභ ප්‍රමාණය සමාන නාට්‍ය අපි ලාභ නැහැ සමාන මුකුත්ම නැතුව අපි ආසාවට නාට්‍ය කරපු වෙලාවල් තියෙනවා සමහර ආයතන වල ගිවීම වල ප්‍රශ්නක් තියෙනවා ඉතින් ඒ නිසා මේ ටෙලි නාට්‍ය වල හොඳ දෙයක් අපිට කරන්න පුළුවන් අපිට නිෂ්පාදකවරයෙකුට සරලන මුදලක් ලැබෙනවා නම් ඒ නාට්‍ය කිරීම සඳහා ආසත් ආකාශ කුසුම් චිත්‍රපටයේ ගීතය ඔබ තෝරගන්නේ මේ ගීතයත් අපිට දැනෙන බොහොම භාවපූර්ණ ගීතයක්. ඔව් ආකාශ කුසුම් චිත්‍රපටය මම බොහොම ඇලුම් කරපු චිත්‍රපටයක් සහ ඒකේ සිනමා සංගීතයේ බොහොම ලොකු වෙනසක් තියෙන සිනමා සංගීතයක් ඒකේ තියෙන්නේ. මොයේ ඔය සින්දුවට ඇත්තට මම ආස වුණේ මේ මගේ පුතා හින්දා පොදු පුතා මේ රංගදසනායක නම් ඉගෙන ගන්න ඔය මේ මේ म्यूसिक सहाय म्यूसिक आक्षण थी रंगगे कुतर गुड़ा कमती मे मे सिंधु कर्नाट वा मे मे सिनेमा संगीत तमय कमती बहु तमय मट मे मे गीत सहाय संगीते सहाय संगीते मत मट एलम अति कर आकाश कुसुम के मुझे आगे स्टूडियो का पोली स्टूडियो खाद रहती है स्टूडियो के दला या मेक दाल අහන්න දෙනවා මේක මේක තියෙන ඒක වශයෙන් ඒකේ තියෙන ඒක ඒක විස්තර කරනවා මේ මේ ගීතයේ තියෙන දේවල්. ඉතින් ඒ අනුව තමයි මම ඔකට අහන්න ආසය තුනේ. ඒ නිසා තමයි මම තෝරගත්තේ ආකාශ කුසුම්. මමද අද දවසේ මේ අපේ මේ මමද කතාබහ ඔබට FM 107 VFM ඔස්සේ අහන්නට පුළුවන්. ඒ වගේම තමයි YouTube Facebook අපේ VFM फेसबुक पिटू हर हाउ बेटे अपे मे मम देडसटहन बलाट पुलवान बब सिपात करोने वगेम दैन अददेदि सद्दा मंगल सूर्य भंडार की चारते मे दुर्द गाने जीवित विध अद्यकने अद इन तन टविले ओब विश्वासकराब कैपवी मे नुनंदे नाकु गमन तीन अपे जीवित दैवेद मे विधि टेकेक तैंगलिंग अप गेनिहिल කියන දෛවය අපේ ෂෙඩියුල් කරලා යම් කිසි තැනකට ගෙනියනවද නැත්නම් අපිම අපේ පාර කපාගෙන යනවද ඔතෙන්ට වාසනාව කියන එක සම්බන්ධ වෙනවද දෛවයේ වාසනාව කැපවීම මේ ඔක්කොම එකතු වෙනවද මොකක්ද ඔබේ අදහස මම නම් කියන්නේ අපි තමයි ඒක කරගන්න ඕනේ මේ මම වාසනාව ගැන ඒ තරම් එම් විශ්වාස දින මොන්සෙක් නෙවෙයි මම ස්වීප් එකක්වත් ගන්න නැහැ මම දන්න මට වාසනාව නැහැ කියලා ඒ නිසා මේ වැඩේ තියෙන පළවෙනිම කාරණේ මම මාව අඳුර ගන්න ඕනේ मट कल हेकि दे कल नुहकी दे मधुर अदुम प्रश्न अभी अभी वो अंधुर दंड अभी अनीता अंधुर अनीता विवेचने करवा अनीता अट करांड पुल वंदे वाल अनीता बैरी देवल अभी मट करांड पुल वंदे मट करांड पुल वंदे मम करांड मट एक चुट्ट कल पुल वांगे मट सिंधु के पोटा बैरी ना मम एवं दखल बैठने मंगे अंधुर मम मम तीर राज्य करें मगे वायु हतरी हतरी मम अद अंबुकर खंडे तीर राज्य हतरी सतरी अंधुर सतर हतरी पहाट खाली मम मट एक अंधुर मैं हेमदेव कर लाल हेमदेव कर लाल मट पुलवांकल हित मम कर लाल मट මේ මම ඔල්වේස් බ්‍රේක් ඩවුන් මම කරලා බැලුවා ඒක මම සක්සස් වුණා ඊට පස්සේ මම නිවේදකෙක් හැටියට මම ඉඳලා තියෙනවා මම නිවුස් රීඩර් කෙනෙක් හැටියට ඉඳලා තියෙනවා මම හැමදේම කරලා බලලා තියෙනවා මට පුළුවන් කියලා හිතන දේවල් සහ ඒවා මට පුළුවන් මට්ටමනම කරා ඉතින් වාසනාව කියන එකට වඩා කැපවීම තියෙන්න ඕන මහන්සි වෙන්න ඕන ඒ කියන්නේ වැඩි මගේ අප්පච්චි මට උගන්න පුදයක් තමයි මගේ ජීවිතේ මේ මම මගේ මගේ තේමා පාඩේ කරගෙන තියෙන්නේ මගේ මගේ පුතාටත් කියනවා තමන්ට ලැබෙන ප්‍රතිලාභය වරප්‍රසාදය මුඛ උඩත් කමක් නැහැ කරන වැඩේ හරියට කරන්න. ඒකෙන් ඔයාට සල්ලි හම්බුනත් එකයි සල්ලි හම්බුනේ නැතත් එකයි පුංචි ගාණක් හම්බුනත් එකයි
කරන වැඩේ හරියට කරන්න. හරියට කරනවා කියන්නේ තමන් සන්තෝෂ වෙන මට්ටමට තමන්ට ඒක තෘප්තිමත් වෙන්න පුළුවන් මට්ටමට තමන් ඒක කරන්නේ. එතකොට අපිට ගමනක් තියෙනවා. වර්තමාන තරුණයා ටික ඊට වඩා වෙනස්. අපි ආයතන වල ලොකු පුටුවල ඉඳලා තියෙනවානේ. ඒකත් පේන දෙයක් තමයි. වර්තමාන තරුණයා හැම වෙලෙම බලන්නේ මගෙන් කරන්න කියලා. මගෙන් ආයතනයට හෝ මගෙන් රටට හෝ මගෙන් අනිකාට හෝ කරන්න පුළුවන් දේට වඩා එතනින් මට ගන්න පුළුවන් දේ. ඒක ගනුදෙනුවක්. ඒ කියන්නේ මගේ පඩියට සරලන විදිහට මම වැඩ කරන්නේ. මට දෙන්නේ මෙච්චරයි මම මේකට වැඩ කරන්නේ. අපි එහෙම නෙවෙයි. අපිට හම්බෙච්ච පඩිය තමයි වීදම් කරන්නේ. එතකොට දියුණු වෙන්න පුළුවන්. එතකොට සක්සස් වෙන්න පුළුවන්. එහෙම නැතුව මට ලැබෙන දේ ගැන විතරක් මම හිත හිත වැඩ කරොත් එහෙම මට ලැබෙන දේ නොලැබී යනවා නිරායාසයෙන්. ඒක මගේ නම් තීරණය තමයි. මම අදටත් මහන්සි වෙනවා, අදටත් දුක් විඳිනවා. අද මම ලියන මිනිස්සෙක්නේ. මම අදටත් රෑ එක දෙක වෙනකන් ලියනවා. තමාට මහා පාන්දර නැකිටලා ලියනවා. මට ටාගට්ස් තියෙනවා. නේ? එතකොට අදටත් මම මහන්සි වෙනවා. ඉතින් මහන්සියේ ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. මහන්සියුත් තමයි ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔබ ලංකාව ඇතුලේ යම් ප්‍රවණතාවයන් නිර්මාණය කරා. එතකොට මාධ්‍යකරුවෙක් විදිහට මාධ්‍ය පරිපාලකයෙක් විදිහට තමන්ගේ ජීවිතය ගත කරා. මේ දැන් ඔය කාලෙදි අපිට මාධ්‍ය පරිපාලකයෙක් විදිහට ඔබ හිටියනේ. ඔය කාලෙදි මුහුණ දෙන්න වෙච්ච අසීරුතම අවස්ථාව මොකක්ද? කකරි එක්කෝ පරිපාලන කටයුතු වලදී සහ අර මම කලින් කියපු එක තමයි අසීරුම අවස්ථාව. මේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න එක. ඒ කියන්නේ අපිට එනවා වැඩ කරන්න මිනිස්සු එනවා. හැබැයි ඒගොල්ලෝ වැඩි හරියට කරන්නේ නැහැ. රස්සාවට ආදරෙත් නැහැ. එයාට ආදරෙත් නැහැ. එක උදාහරණයක් මම කියන්නම්. එක තරුණෙක් මම TNL එකේ වැඩ කරනකොට එක තරුණෙක් එයාගේ වැඩේ හරියට කරන්නේ නැහැ. මම එයාට කතා කරලා එයාව ඉන්දවලා මම එයාට අවවාද කිරීම සඳහා සාකච්ඡාව මුල පිරුවේ මෙහෙමයි. මට නම හරියට මතක නැහැ. මම වෙන නමක් කියන්නම් එයාට. මම කියන්නම් එයාට රුවන් කියලා. හරි රුවන්. මම මේ සාකච්ඡාව පටන් ගන්නේ මෙතනින්. ඔයා අස්සල යනවද මං ඔයා වස් කරන්න. මං අස්සල යන්නම් සර් කිව්වා. සාකච්ඡාව ඉවරයි. ඒ කියන්නේ එයා ඒ රස්සාවට දෙන ආදරේ ප්‍රමාණිනේ. නේ ආදරේ ප්‍රමාණිනේ. මම මිනිහව හදාගන්න බැලුවේ. ඉස්සර අපි හරි ආසයි ටෙලිවිෂන් එක අපි නම යනවා නම් ඉස්සර අපි අයියා ඉමායෝ ජාතික රූපවාහිනිය බලන කාලේ අපි ටෙලි නාට්‍ය එකේ එන් ටයිටල් එක කියවනවා. හරි. එතකොට අපි දන්නවා සුනල් විමල ජිනේන්ද්‍ර සිංහ ඔය රූපවාහිනිය නම් තියෙනවා. හරි. ඒ කැමරාමන්ලාගේ එහෙම අපි නම් තියෙනවා. ඉතින් අපි හරි ආසයි. ටෙලිවිෂන් වලට ආවට පස්සෙත් අපි හරි ආසයි අපේ නම යනවා නම් ටයිටල් එකේ යනවා නම්. සමහර තරුණයෝ මට අහුණා ටයිටල් එකේ නම දාන්නේ. හේතුව ඌ ඒ වැඩේ හරියට කළ නැහැ කියලා උදන් නිසා. එහෙමයි ඉන්නවා. මට අමාරුම උනේ මම පරිපාලන වැඩවලට මම ඇත්තට සම්බන්ධ වෙන්නේ නැත්තේ. ඒ ඇත්තට වැඩ කරන්න බෑ. හරි අමාරුයි. මට එකපාරක් මට මතකයි මේ ලෝක කුසලානේ T20 එක දිනුවාට පස්සේ අපි ලසිත් මාලිංගෝ පළවෙනි වතාවට TNL එකට ගෙනාවා ඉන්ටර්විව් කරන්න. මම ඒක අනුරාධපුරේ හිටියා. ඒ ඉන්ටර්විව් එකේ ඒක කරන විදිහ තිබුණ ප්‍රශ්න හින්දා මට මේ ඔළුවේ කැක්කම හැදුනා. ඒ තරමට නොසැලකිලිමත් ඒ සාකච්ඡාව යන විදිය. කියන්නේ මේ සංවාද මෙහෙවන්න කියලා පසුතල සහ විෂුවල් ප්ලේ කරන විදිය ඔක්කොම ඒ කියන්නේ අදක්ෂකම නෙවෙයි උනන්දුවක් ඇතිවෙනවා. ඒ කියන්නේ මේ කැපවීමක් නැතිකම සූදානමක් නැතිකම. ඉතින් ඇත්තම මට තිබ්බ අභියෝගය තමයි මේ තරුණයොත් එක වැඩ කරන එක. එපාම උනා. ඒ අත්දැකීමත් එක්කම මේ කරදිය කුසුමට ගීතය ගැන කතා කරා. ඔව් දැන් අපි මේ ඔක මේ මේ මගේ බොහොම ඉතාම හොඳ මිත්‍රයෙක් වෙන නිලාරෙන් කාසිම් දීපු ගීතයක්. ඔකේ යුද්ධයේ ඛේද වාචකය. තාම අපූර්වට නිර්මාණය කරපු ගීතයක්. මම කොයි වැඩසටහනට ආවත් මම ඉස්සර ජාතික රූපවාහිනියේ ඉන්නකොටම මේ අපිට ආයිබුවන් එහෙම අපි වැඩසටහන් කරා. ඒ හැම වැඩසටහනකටම පාවිච්චි කරපු ගීතයක්. ඒ යුද්ධයේ ඛේද වාචකය තාම අපූර්වට කියන්නේ ගොර හැඩි නැති විදිහට තාම සුමටව නිර්මාණය කරපු ගීතයක්. නිරෝෂා විරාජිනී ගායනා කරන්නේ.
ඒක මම තෝරගත්තේ ඒ නිසා. මේ මමද කතාබහේ අවසාන කතාබහ තමයි මේ විදිහට අපි මේ ඔබ වෙත මේ ඉදිරිපත් කරන්නට යන්නේ. අද දවසේ මේ කතාබහ එක් පැත්තකින් මටත් බොහොම හොඳ අත්දැකීමක් සහ අපි ඉන්න මේ ක්ෂේත්‍රය ඇතුලේ දැලැන්තේකව මේ විදිහට කතාබහට සහ ඔබත් එක්ක මේ ගත වෙච්ච කාලය බොහොම ගෞරවණීයයි. ඔබ ජීවිතේ ගොඩක්ම සංවේදී වෙච්ච දවස මතකද? ඔව් මට සාමාන්‍ය සංවේදී වෙන අඩු පුද්ගලෙක්. මම ඉස්සලම ගොඩක්ම සංවේදී වුණේ මේ මගේ අප්පච්චිගේ මරණය. ඒ කියන්නේ අප්පච්චි අපිට මේ මේ කියන්නේ මේ 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 කටහඬ පව අප්පච්චිගේ. ඒ කියන්නේ මේ 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 කටහඬ අයියට මට තියෙන එකම කටහඬ. ඉස්සලා අපි දෙන්න එක එකට සින්දු රෙකෝඩ් කරනවා. ජනරම එක පොඩි වෙනස්කම් තියෙනවා අයියගේ මේ කටහඬ වල. දැන් වයසට යනකොට මේ කටහඬ ටික ටික වෙනස් වෙලා ඇති. කටහඬ පව අප්පච්චිගේ. අප්පච්චි අපිත් එක්ක ඉතින් අප්පච්චි අපිට කවදාවත් මෙහෙම කරපන් අරම කරපන් කියලා කිව්වේ නෑ. හැබැයි අප්පච්චි අපිට එහෙම පාර පෙන්නුවේ නෑ. නමුත් එයා තමයි අපිට එයාගේ පාර තමයි අපි ගියේ. ඉතින් එයාගේ මරණය ලොකු ලොකුම මේ මේ කේද වචකන විශේෂ විශේෂයෙන්ම මේ මට එක මේ මේ දැනුනේ මේ අප්පච්චිගේ සිරුර මල් ශාලාවේ තියෙනකොට. මොකද අප්පච්චි අපි අප්පච්චි හරියට මේ අපිව ගෙන හරි නීට් අඳිනවා. කියන හරියට ඇඳුම අයන් කළා හරි පිළිවෙලට අඳින එක්කෙනෙක්. ඉතින් අයියත් මට කියපු දෙයක් තමයි අප්පච්චිගේ බොඩි එකට හොඳට අඳින්න කියලා. අයියා කොළඹ හිටියා. අයියට අයිය ලොකු වැඩක හිර වෙලා අයියා හිටියේ. මම ඉස්සලම ගියේ. හොඳට අඳින්න කියලා. ඒ නිසා මම මල් ශාලාවට ඇඳුම ඔක්කොම දීලා මම අප්පච්චිගේ බොඩි එක ගෙදර ගේන්න කලින් මම ගියා බලන්න මේ අප්පච්චිගේ ඇඳුම හොඳට අඳලා තියෙනවද කියලා. ඇඳුම හොඳට අඳලා තිබ්බා. නමුත් හිටිය අප්පච්චි නෙවෙයි. වෙන එකෙක්. ඊට පස්සේ මම ඒ එම්බම් කනෙක් කරන්නකො මේ මගේ අප්පච්චි නෙවෙයි කියලා. ඊට පස්සේ නෑ 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 අයි මොකද නෑ හරි බොඩි එක හරි. නමුත් මේ මූණ වෙනස්. මේක නෙවෙයි අප්පච්චි කියලා. ඊට පස්සේ මගේ මගේ අතේ තිබ්බ ෆොටෝ එක මම අරගෙන පෙන්නුවා. ෆොටෝ ගන්න පෙන්වුවාට පස්සේ බලපුවහම මේ මේ මූණ දෙපැත්ත පිරිලා වැඩි. ඊට පස්සේ පොඩ්ඩක් එලියට යන්න සර් කියලා ටික වෙලාවකින් ආපහු මට එන්න කිව්වා. අප මට එන්න ගියා මම ආපහු ගියා ඒත් මූණ පිරලා වැඩි මම දැනගත්ත මේ මනුස්සයා මේ කටේ පුළුන් පුරවලා මේ පුළුන් අදිනවා කියලා මම ආපහු එළියට ගියා ආපහු ටිකලෙන් ආපහු අප්පච්චි අපේ අප්පච්චි මේ කහ පාටයි අපේ අප්පච්චි රෝස පාට නෑ හැබැයි මිනිහ රෝස පාටයි මම ආපහු ගියා ආපහු ඇතුළට ආවා මම කිව්වා දැන් හරි දැන් ඔයා ඔයව අදින්න එළියට දැන් මම යන්නේ නෑ එළියට ආපහු කියලා මම අප්පච්චිගේ මූණ හැදුවා ඒ මූණ හැදුවා ඒ මනුස්සය කියන එක කබල් මේ මේකප් පෙට්ටියක් ඕකෙන් මේකප් කරනවා හරිද මොකක් හරි ඕක පිහදාන්න ඔය තියෙනක පිහදාලා මේ පාට තමයි අපිට මූණේ ඊට පස්සේ තොල් දෙක අලවන්නේ මේ මොකද්ද මේ ගම් වලින් අලවන්නේ තොල් දෙක අරලා තොල් දෙක අලවනවා ඒ වෙලාවේ මම තීරණය කළා අපේ අප්පච්චි නැහැ අප්පච්චි නැහැ මේ ලෝකේ කොහෙවත් කොතනකවත් අපි අප්පච්චි නෑ ඒ වෙලාවේ අප්පච්චි ගියා. ඒ අපි ගෙදර ගෙනාවේ වෙන මොකක්ද එකක්. දැන් අපි සමහර මිනි බල්ලා කියනවනේ ඒක හොඳ අද්දක මිනි බල්ලා කියනවනේ ඉන්න විදියටම ඉන්නවා අර විදියමයි හිනාව ඒ ඔක්කොම එම්බාම් කරන මොනසයා කරන වැඩක්. ඒ ඔක්කොම මූණ පිරිලාද මූණ ඇකිලිලාද මූණ කළු වෙලාද මොන දේ ඔක්කොම එම්බාම් කරන මොනසයාගේ තියෙන දක්ෂකමේ දක්ෂකම මිසක් ඒ එතන ඒ මැරිච්ච මොනසයා නෑ. අදරත් විශ්වාස කරන්නේ මගේ අප්පච්චි ගියා අප්පච්චි නෑ ඒක තමයි මගේ ජීවිතේ මම අද මම මූණ පාන ලොකුම මගේ ජීවිතේ මම ලොකුම සංවේදී වෙච්ච අවස්ථාවක් ජීවිතේ කියන්නේ එහෙමයි දැන් ඔබ මේ ගත කරගෙන ආපු ජීවිතයේ ඇතුලේ දැන් සෑහෙන කාලයක් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් සහ මේ කෙනෙකුට ලබන්නට බැරි මහා දැවැන්ත අත්දැකීම් ප්‍රමාණයක් ඉතුරු කරන් ආවනේ ආයිත් හැරලා බලනකොට සහ අද වෙනකොට ඔබට හිතෙන්නේ කොහොමද මේ 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 ගත වෙච්ච කාලය සහ අදත් එක්ක තක්සේරු කරනකොට නෑ ගත වෙච්ච කාලය ගැන මම අසතුටු නෑ මගේ ගත වෙච්ච කාලය මම බොහොම පුංචි මිනිස්සෙක් මම බොහොම පොඩි තැනක ඉඳලා මම දැන් ලොකු තැනක ඉන්නවා කියන එක නෙවෙයි ලොකු තැනක් කියන්නේ මේ සල්ලි තියනවා කියන එකට නෙවෙයි මම බොහොම පොඩියට
පටන් ගත්ත මනුස්සයෙක්. ඒකට මට මගේ පිටිපස්සේ ලොකු ශක්තියක් වුණා මගේ නෝනා. මේ මොකද මම මේ හරි අපිරිවෙල ආදීක්. මගේ අප්පච්චි හුද පිරිවෙලයි. මම හරි අපිරිවෙලයි. මම පිරිවෙල කරගත්ත හැම වෙලේම නෝනා. සමහර තැන්වලින් මම සල්ලි ගන්න තියෙනවා. මට ඒ සල්ලිමම ගන්න නැහැ. ඒවා යා යා කතා කරලා ඒවා මේවා කරනවා. ඇඳුම පැළඳුම පද ආදෙන්න පවා මට මේ ඇඳුම අයන් කළා. මේක දෙන්නේ යා යා යාක මට යා තමයි තීරණය කළේ මේ මේ ඔයා මේක තමයි ඒක ලොකු මට ශක්තියක් වුණා. ඉතින් මම අද ඉන්න තැන ඉඳලා ආපහු හැරලා බැලුවොත් එහෙම මම විශ්වාස කරනවා මම තව ටිකක් ඉගෙන ගන්න තිබ්බා කියලා. අපි ඉස්කෝලෙන් එළියට ආව ගමන් මට විශ්වවිද්‍යාලයට ලකුණු තිබුණේ නැහැ. ඉස්කෝලේ එළියට ආවට පස්සේ අපි වැඩ කරන්න පටන් ගත්තා. අපි වැඩක් පස්සේ දුවලා 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 යනවා. හැබැයි අපි ඉගෙනීම කියන කතාව ගැන. හැබැයි ඕනම තරුණයෙක් ඉගෙන ගන්නවා නම් ඔහුට උපාධියට හම්බෙන අර කියන්නේ නමයකට හම්බෙන මේ මේ අකුරු කීපය නෙවෙයි මං කියන්නේ ජීවිතයට ලබා ගන්න කියලා කියනවා. අධ්‍යාපනය ලංකාවේ අධ්‍යාපනය අප්සෙට් වුණත් හැබැයි එකෙන් ගන්න දේවල් තියෙනවා ගොඩක්. ඒ නිසා මම විශ්වාස කරනවා ඒක මම කරා නම් හොඳයි කියලා. කෙසේදත් මම අසතුටු නෑ මගේ ජීවිතය ගැන. මම සන්තෝසයි. මම ලොකු බලාපොරොත්තු තියෙන මිනිස්සෙක් නෙවෙයි. මම මේ වෙලාවේ ජීවත් වෙන මිනිස්සෙක්. මම එක තැනක ඉන්න කැමති මිනිස්සෙකුත් නෙවෙයි. මම හැමතැනම හැමදේම කරන මිනිස්සෙක්. ඉතින් මම ඉන්න තැන ගැන මට සන්තෝසයි. අද මේ කතාබහ මේ විදිහට අපේ විශේෂම ගිහන් අයියා මට කිව්වහම මේ අද දවසේ අපි මේ මමත කතාබහට කැඳවන්නේ සද්දාමංගල සූර්ය බණ්ඩාරයන් කිව්වට පස්සේ මටත් පොඩි තිගැස්මක් ආවා. ක්ෂේත්‍රයේ දැවැන්තෙක් ඇවිල්ලා මේ විදිහට සාකච්ඡාවක් කරද්දී අනිත් පැත්තට කියන්නේ බොහොම වගකීම් සහගතව මේ වැඩේ විය යුතුයි කියන තැනක මම ඇත්තටම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් අද දවසේ මේ අපේ මේ මමද කතාබහ ඔබගේ තක්සේරු අනුව කෙසේද ඔබගේ තක්සේරු? ඔව් මේ දැන් හිතනවානේ මම එහෙම දැවැන්ත නැහැ කියලා. මම මේ සාමාන්‍ය පොඩි මිනිස්සෙක් දැන් තියෙනවා. මම කතා කරනකොට මම කතා කරන විදිය ගත්තම මම එහෙම කියන මම හරි ආසයි පොළවේ ජීවත් වෙන්න. මම මවාගෙන නැහැ මගේ ජීවිතේ. මම මගේ පහළ හරි පොළවේ ජීවත් වෙන මිනිස්සෙක්. ඔය ගිහන් දන්නවා මම කොහොමද හිටියේ කියලා. තියෙනලගේ ලොක් එක කළා ඉන්නවල මම හිටියේ කොහොමද ගිහන් දන්නවා. මම ඔයාගෙන හරි සන්තෝසයි. මේ ඔයා මම ඇවිල්ලා මෙතන ඉඳ ගන්නකොට ඔයා මාව දන්නවා. රාදෙල අපි දෙන්න හම්බුනේ නේ. ඔයා මාව දන්නවා. ඒක හරි වටිනවා. ඒ කියන්නේ මගෙන් දේවල් ඔයා අරග කරේ කොහොමද මේක කරේ කොහොමද කියලා අහනවට වඩා ඔයා මට කියන ඔයා මෙහෙම කරා ඔයා මෙහෙම කරා කියලා අහනකොට මට හරි සන්තෝෂයක් දැනෙනවා. මේ මං ගැන තව එක්කෙනෙක් දන්නවා කිව්වොත් නේ. ඒක හරි වටිනවා. ඉතින් ඒ ගැන මම ඔයාට ස්තුති කරනවා. ඒ වැඩි ලස්සනට ගියා. මං දන්න මම හරි ගොර හැඩි කතාකාරයෙක්. මට සුන්දර ලස්සන කතා කරන්න පුළුවන් මිනිස්සෙක් නෙවෙයි. ඉතින් මට පුළුවන් විදිහට මම කතා කරේ. මගේ ප්‍රකාශනය ගොඩක් දුරට මේ මම නිවේදකයෙක් හැටියට වැඩ කරන්න ආසත් නැහැ. මම ආස නැති මිනිස්සෙක් මොකද මම ලස්සන කතා කරන්න බැහැ කියලා මම දන්නවා. මේ ඉතින් මේ වගේ අපි වගේ මිනිස්සු අපිට හැංගිලා ඉන්න මිනිස්සුනේ. ඒක හැංගිලා ඉන්න මිනිස්සුන් මම අනිත් එක කවදාවත් කිසිම කෙනෙකුට කතා කරලා කියන්නේ නැහැ. මට ඉන්ටර්වයුව එකක් දෙන්න මම කවදාවත්ම කියලා නැහැ. මේ ඉතින් එහෙම තියෙද්දී මාව කොහෙන්ද වස්සකින් හොයාගෙන ඇවිල්ලා මට මේ තැනට මගේ මට කියන්න පුළුවන් දේවල් ටික කියන්න අවස්ථාව දීම ගැන ගොඩක් ඔයගොල්ලන්ගේ නාලිකාවටත් ගියහන්ටත් වඩා ස්තුතියි. වැඩේ අවසානයේ අපි තෝරගත්ත ගීතයත් මේ හැංගීම් ගනුදෙනුව කියන එක උපරිම ලස්සන තැනකට ගෙනියන සින්දුවක් පඬිත් WD අමරදේවයන්ගේ සඳ හොරෙන් හොරේ ගීතේ. ඔව් දැන් ඕකත් මේ ඉස්සර අපි මේ තරුණ කාලේ අපි ආසම කරපු ගායකයෙක් තමයි අමරදේවයන්. අදටත් අපි එහෙමයි. ඉතින් අමරදේවයන්ගේ හඬ තමයි මම කියන්නේ ඒක මේ පොඩි විශ්වීය හඬක්. ඒ හඬ ඇහෙනකොට අපේ මේ ඇඟේ හිරිකඩු වෙනවා. ඉතින් මම ඒ දවස්වලම ගරු කරපු ගායකෙක්. මට තියෙන එකම දුක අමරදේව මාස්ටර් ගෝලයක් හතු නැති එක. මම දැන්නේ ඇයි කියලා. මොකද අමරදේව මාස්ටර් ගියා විතරයි. අමරදේව මාස්ටර් ළඟින් කටහඬක් තිබ්බ අපේ ආරිත් ගියා. WDRC නේද ගියා. මම ඉතින් මේ ගීතය තෝරගත්තේ තරුණ කාලේ ඉඳලා අද වෙනකම්ම එක විදිහට විඳින්න පුළුවන් කුරුලත් නාරිවංශ
පද රචනය කරපු ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කරපු ගීතයක් සඳහොරේ සද්දා මංගල සූර්ය බණ්ඩාරගෙන් අද දවසේදී ඔබට මේ ඇහුණු කතාවෙන් ඔබේ ජීවිතයට යමක් එකතු කරගත්තොත් ඔබේ ජීවිතය වඩා සාර්ථක කරගත්තොත් එයයි අපේ මේ මමද අපේ වැඩසටහනේ පරමාර්ථය බවට පත් වෙන්නේ ඔබතුමාගේ වැඩ කටයුතු ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්නට ප්‍රාර්ථනා කරනවා සහ තවත් ලංකාවේ පොඩි ප්‍රවණතාවයක් හදන්න මොන හරි වැඩක් කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ පොඩි පොඩි ඒවා ටිකක් තියෙනවා මම අර ගෙච්චර සැලසුම් නැති මිනිස්සෙක් ඉඳලා ඕක ආවොත් ඉතින් අහම්බෙන් දවස් දෙකක් ඇතුළත තමයි මතුවෙන්නේ අහම්බෙන් සැලස්මක් නොමැති බොහෝ ඒ වැඩේ පත්තු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා දවස සහ අනාගතයේ සුබවන්නට කියා සෞඛ්‍ය ආරක්ෂිත හෙට දවසක් ඔබට ප්‍රාර්ථනා කරන ගමන් ඔබටත් සම්බුද වෙනවා බොහොම ස්තුතියි අපේ වැඩසටහනට ආවට අපේ ගෞරවය ඔබට එමනම් ගිහින් එන්න හැම දිනාටම සෞඛ්‍ය ආරක්ෂිත හෙට දවසක් මම චරිත් චැල